ධර්මශ්‍රවණය කිරීමත් ධර්මදාානයත් මේ ශාසනය උගන්වා වදාළ ශ්‍රේෂ්ඨ පිංකං. ඒ නිසා මේ කරුණ නිතර නිතර අහලා අපි හොඳයට බණහන හැටි ධර්මදාානයාගේ මහත්ඵල භාවය දන්න නිසා දවසි දවස ශ්‍රද්ධාව වැඩිදි වුණු කරගන ඒ පිංකං සංවිධානය කරඩත් සද්ධර්මශ්‍රවනය කරන්නත් යෙදී සැදී පැහැදී කටයු කරන බව පේන්ඩ තියෙනවා. ධර්ම ශ්‍රවණය කිරීම පිළිබඳව අපි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා ආකාරය. මේ පිරිස දන්න නමුත් භාග්‍යතුන් වහන්සේ බන අහන්න හැටි දේශනා කළා මහත් වූ බලාපොරොත්තුවක් ඒ බලාපොරොත්තුව වෙන මොවත් නෙමෙයි. සසරින් එතරයාම උදෙසාම ධර්මශ්‍රවනය කිරීමයි. ඒනිසා ඒ බලාපොරොත්තුව ඇතිකරගණ්ඩ දේශනා කළා මේ අනීවරණ කියන සූත්‍ර දේශනාවෙන් මේ ධර්මදේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරන ධර්මයන් යටපත්වේවා සප්තු බෝදධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුුණවේවා මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගඵලයක් අවබෝධ වේ වා කෙන සිතෙන් යුක්තවම අපි සද්ධර්මශ්‍රවනය කරමු. එනතුන ඒ ප්‍රාර්ථනාව ළඟ බොහෝ කරුණු අන්තර්ගතයි. මේ ජීවිතයෙන් මාර්ගඵල ලබන්ඩ පින්තියෙනය මේ බනාහන පිරිසාතර නැහැ කියල සඳන් කරන්න බෑ කොහොමෝ. ඕන තරං මේ ජීවිතය මග පල ලබන්ඩ සසරපින් තියෙනයි ඉන්නවා. එතකොට ඒ පින මතුවෙන්නේ කොහොමද ඒ පින මතුවෙන්නේ කලයානවිත රාශ්්‍රය නිසා. කල්්‍යයාන මිත්‍රරයන් සමග එකත වීම නිසා. අපි සියලු දෙනාම සුගතියක ඉඳල මෙහයවනං අපි මෙහෙ ආවේ අපි අදට කරන දේවල් එකක්වත් කරන්න නෙවෙයි. දුගතියක ඉඳලාවන්නන් ඒ එන්න කාලෙත් ප්‍රාර්ථනාවක් තිබුණනං මේලෝකෙ ටැවිල්ල මෙහෙම කරනවා කියලා ඇැතැන් අපිීමයි එදිනෙදා ලෞකික ජීවිතය පවත්වන්න කරන දේවල් ඔස්සේම නිරතේවා කියන කාරණාවකින් නෙමෙයි ඒ කාරණාව හොඳයට පැහැදිලි වෙන තෙන කොසල් රජරුවට භාගිතු ොහසි කරපු දේශනාව එක ගාතාරත්යක් සඳන් කළා කොසල් රජරුවන්ට දීගා ජාග රතු රත්තී දීගං සන්තස්ස යෝජනං දීගෝ බාලාන සංසාරූ සද්ධම්මං අවිජානතං දීගා ජාග රතුූ රතී නිදිමරණ කෙනාට රාත්‍රිය දිගයි පයිංයන කෙනාට යොදන දිගයි සදහම් නොදන්නාට සසර දිගයි රුවන්ට හීනෙන් ඇහුණා භයානක හඬක් ඒ හඬ කොහෙන්දාව කියල පැහැදිලි කළේ නිරයිෙන්. මේ නිරා දුක් පින්දිනාය මේ කියන්ට හදනුව ප්‍රකාශයක් නිරේ පැහිපෙහි උඩට මත් වෙනකොට. දුක් ජීවිතං අජීවිම්හ ය සන්තේන දදම් හසේ එක්කන කියන්නට හදන ව තව ප්‍රකාශය ඉස්සරහට තියෙනවා. මේ සිතුවිල්ල අනේ කවදහරි මේ මහනිරේෙන් නිදහස් වෙලා මට සුගතියකට යන්ඩ ලැබුණ දවසක. ආය කවදාවත් නිරයට නෑවිත් සංසාරයෙන් එතරයන්ට ම පින්ංකරනවා කියල කියඩයි හදන්න. සට්ටි වස්සේ සහස්සානී සැට දහසක් කල් මෙ ලෝකුමනිරේ පැහිලා ගොඩට ගියාට පස්සේ දානාදී පිංකංකරලා සේලාදී ගුණ ධරම සම්පූර්ණ කරලා සතරපායිට නං අයෙනෑ. එහෙම පාර්ථනා ඇතුව තමයි මනුලොවට එන්ඩ උත්සහ කළේ එහෙ ඉදලත් ඇවෙල්ල පින් කරන්නට එවුණට ඒ අදහස්ස මෙහෙ ආවට පස්ස අපිට අමතක වෙන්ඩ හේතුව කොහොමන් අපි ඒ ජීවිතන් චුතවෙලානයාවි ඒ කියන්නේ මරණයකට පත්වෙලා තමයි නැවත නැවතව පන්නේ එහෙම උනාට පස්සෙ පෙරභවේ දේවල් එහෙම පහසුවෙන් මතක් වෙන්නේ මතක්වෙන්න නෑ ඒ පෙේ දකරපුදයක් අමතක වෙලා තියෙනවනම් හොඳට අපි පු ගැලයගෙන් අහනෝවා මරණයට පත්වෙලා උ පන්නත කියලා. අමතකත් නිසා ඒක ඇනෙහිෙෙනම් ැරිලව්පන්න හම අමතකයි. එමනං අපි ආවි මහා පිින් කරන්ඩ්. කල්යාාන මිත්‍රය හම්බුුණේ නැති වඋනොතුන් එහෙම පින්කං සිද්ධ කරගන්ඩ හරියටම බැරුවේනෝ. ෙතකොට හර සසර පින් තියෙනකොට ඒ පිනෙන් සමහරල්ලාට රජනයක් නැතුව යන වනෙමයි කල්්‍යයානමිත්‍රයේ කමුණුවිච්ච නිසා ප්‍රතිපඵල නෙලන්ඩ බෑ ඉතා ඉක්මනින් එකට උදාහරණයක් එකක් කෙටියෙන් අපි මතක් කළුත් එක්කෙනෙක් දේවදත්ත ස්වාමින් වහන්සේ. දේවදත්ත ස්වාමින්න් වහස සංසාර පින්නැති කෙනෙක් නෙවෙයින්නේ. සැරියුත් මහරහතන් වහන්සේ වගේ දෙගුණයක් පාරමිතා පුරපුු කෙනෙක්. අග්‍ර ශ්‍රාවකයන් වහන්ේ වෙන්ඩ මහාකල් පාසංකෙයෙකුත් ලක්ෂයක් පෙරුම්පුර් ෝනෑ. නමුත් දේවදත්ත ස්වාමින් වහන්සේ මහාකල් පාසං්‍ය දෙකකුත් ලක්ෂයක් පෙරුම්පුරපු කෙනෙක්. අජාසත්ත රජ්ජරු මහාකල් පාසංච්‍ය දෙකකුත් ලක්ෂයක් පෙරුම්පුරපු කෙනෙක් නමුත් දෙන්නම අදවෙනකොට දෙන්නම් අද වෙනකොට නිරයේ. දේවදත්ත ස්වාමින්න් වහන්සේ නිශ්චලව පැහෙනවා අවිචයේ මයි. අවවිචයේ නිසතුන්ගෙන් පිරිච්ච තැන. සඳහන් කරන්නේ අබෑටයක් දැම්මුත් කල්පගානකට බිමන වැටන බව එතරම්ම පිරිලා උදාහරණය තමයි යම් බටයකට උනුකරපු ඊයන් වැැක්කෙරුවත් අතුරු සිදුරු නැතුව පිරෙනවා බටේ නැමිල තිබ්බත්කමක් නෑ ඇද වෙලා තිබනත්කමක් නෑ ඒ බටේ ඒහාට මෙ හාට අතු තිබ්බත්කමක් නෑ ඊයන් උනුකරලවක්ක කරහම ඒ හැම්මත් තැනම ඊයන් ගිහිල පිරෙනවා අන්න ඒ වගේ අවිීචිය හරියට මේ සත්වයාගේ මහගෙදර වගේ. ඉරිලා ඉන්නේ ඒකයි අබෑටයක් දැම්මහම බිම නොවැටෙනව කෙල සඳහන් කළේ එච්චර කාලිකට. මේ අවීචයේ පැත්තක නිශ්චරව තනියම දේවදත්තයන් වහන්සේ දුක්කිදින බව සඳහන් වෙන්නේ. පාද දෙකේ වලලු කරගාවවටනකං අපා බිමේ එරිලා අත් දෙක දිගෑරගෙන ඉන්නවා කෙල ධර්මය සඳහන් වෙන්නේ මේ අති අත්ල කොටස අතෙත් වළළු කරගාවටනකං බිත්ති දෙකේ ගිලිලා නිස මතට අපාවෙ වහල පාත්වෙලා ඇහි බැමගාාවටනකං ගිලිල තියෙන්නේ හෙල් එන්ඩ බෑ කොහටවත්. නිශ් නිශ්චලව ඉන්නවා. දරකොටක් ගිනි අරගෙන සම්පූර්ණයම ගිනිියංගුරින් දිලිසවා වගේ ඇටකෝටුවලින් දින් දදා ඇස්ොලින් නාස්ොලින් කංගොලින් ගිනිි විසිවවී උන්වහන්සේ පිච්චෙනවා නමුත් මැරෙන්නේ මැරෙන්න්නේෙ නෑ සංසාරයකුසලේ විඳවන්ඩඕන නිසා. දුජාණන් වහන්සේ අන්තිම වෙලාවෙන දකිින්ඩත් දකිින්ඩත් එනවා. භික්‍ෂූන් වහන්සේ සඳහන් කරනව ස්වාමීන්නේ දෙවදත්ත භික්ෂුවෝබ වහන්සේ දකිින්ඩනවා කියලා ඇැබේ මතක් කලා මහනෙන දෙවදත්තමා දකින්නේෑ. ඉති හැමෝම බලාග නහිටිය දකිින් ඇද්ද කියලලා බලමු කියලා බුදු භාග්‍යතුන් වහන්සේ සරුවග්ඥයි මේ ප්‍රකාශයේ නිවැරදී කෙලා භාරගත්ත නැතිය හිටියා. ික්ෂන් වහසල නෙවයි මේ හැම දෙනාමද ඇස් දල්ෝගෙන බලාගෙනීවා දේවදත්වයන් වහන්සේ බුදුන් දකින්නේ නැද්ද කියලා. ලංෙන් ලළංගෙන්ඩ ස්වාමීණි ආහවල් තැන අහවල්තන අහවල් තැන ස්වාමිනි දැන් ජේතවනාරාමේ ඇතුළු වෙන තැන ස්වාමිනි දැන් ජේතවනාරාමේ පොකුුණලංඟ නමුදේශනා කලා කොතන හිටියත් දේවදත්ත මදකින්නේ මම දකින්නේ නෑ. පොකුණ ළඟදි සඳහන් කලාමට මනක සෝදග ඩඕන බාගිතු වහසගාවටයන්. ඇඳ බිමතිබ්බ බහින්්ඩ පාදබිම තියෙනවත් එක්කමහරියට මේ ගිනිි දැල් ඇවිල්ල කවරයක් දැම්ම වගේ දෙව්දත්ත ස්වාමිණ වහන්ස භාගත්තා. ඒවෙලාවිනං බුද්ධහන් සරණං ගච්චාමි කියලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මංග බෝහන්සේ සරණයනෝ කිය ප්‍රකාශ කළා දෙවනාටඒ වෙලා වෙ සරණය ඇන්ඩ සරණ ඇන්ඩ බෑ. අජතරජරුවන්ටත් පාපමිත්‍රයෙක් නිසා වැර දුනාජීවිත. පසෙනනම් තේරුන් ගත්ත තමන්ගි ජීවිතයේ පරදුවට තියලා පළවිනි ධර්ම සංගායනාව සිද්ධ කරන්න කැපවුණා බුදුරජාණන් වහන්ේ ජීවමානව වැඩඉන්න කාලි භාගිතුන් වහන්සේ ළඟ ධර්මකාරණා දැන ඉගෙනගෙන කොයි තරන් සැදැහැවතෙක්කුුණාද ගිහි ශ්‍රද්ධාවන්තේ නතර අග්‍රස්ථානයෙන් පිදුම් ලෙබ්වා පීතුරු ගහතක අජාසත්යේ ඉතින් මේ නිසාම තාත්තා මැරුවත් අවිචයට ගියනෑ නැතන් ව්‍යානන්තරයේ පාපකරම අවිචයටමයි ගෙනියන්නේ. අවිචයට ගියනෑ නමුත් ලොහොකුම නිරේ අවරුදු හැට දාහක් කල් පැහෙන්ඩ තියෙනවා. අවරදු තිස්්දාහක් යට යනෝ තිස්්දාහක්කුඩේනවා. අවුරුදු හැට දාහරි ඉති භාග්‍යතුන් වහස පිරිනවම් පාල මේක මේ ඔස්සු පත්නරයක් බොහෝම ආයුෂාඩු තැනක් ගතුහස පිරුව පාල රද ද සේ ගනක් ල්ල. ඒ ත රජුවගේ නිර කාලින්ෙන් තවම ග විල්ල න ර දසසිග. තවවුරුදු පන සද්දස් ගාන එහෙම්ම මයි. ගොඩටැවිල්ල භාගතුන් වහන්සේ මදේශනා කරනවා විජිතාව නමින් පසේ බුද්ධත්වය ලබලයි පිරිනුම්පා. දෙවදත්ත භික්ෂුව සසර නමින්. පස බුදවෙලා පිනුවම් පානවා. එතරං සංසාර පින්කරපු පින්කරපු අය. එහනම් පෙරපින් තියෙනව කියලා මේ ජීවිතය යකුසල් කරගත්තත් නිරයෙන් වලින්න්න පුළුවන්කම නැතිනිසයි කල්්‍යාන මිත්‍රෝ එතරම්ම වටිනවා කියලා දේශනා කළේ. දෙ නිසා සත්්ධර්මය අවශ්‍යමයි. ලෝක පහවෙච්ච හොඳම කල්්‍යයාාන මිත්‍රය තමයි සම්මා සම්බුද්ධ. තීළඟට අපිට මුණ ගැහෙන්නේ භාගිතුන් වහසේ සස්යාගත්ත ධර්මය. එනම් ඒ ධර්මය ලෝකේට දාානය කරවමින් කලයාන මිත්‍රයන් හැටියට සියලු දෙනාටම සංසාර මග දකිින්ඩ සංසාහර භය ඇති කරගන්ඩ මේ සසර ගෝරයි කල සඳහන්කලේ අති භානක නිසා ගෝර වූ සංසාරයේ තේරුන් අරගෙන කුසල ධර්මයන් හි නිරතව වෙමින් සසරින් ඉතරයන්ඩයි. මේවාගේ ධර්මදේශනා පින්කං මේ කල්්‍යයාන මිත්‍රයන් විසින් ලෝකට දානය කරන්න. එනම් මේ ධර්ම දේශනා මාලාවේ. දස පාරමිතා පිළිබඳව අපි සාකච්ඡා කළා බෝධි සත්ව චරිතයේ. නමුත් අපි එදා ධර්මදේශනාව පහුගේ ධර්ම දේශනාව අවසානි මතක් කළා මෙ දානපාරමිතාව පිළිබඳව. කරුණුකාරණා සාකච්ඡා කරන්න තියෙනවා බොහොම. අපි මේලෝකෙ ඕන තරන් දන් දෙනවා. නමුත් දානයක් කොහොමද හරියට පූජා කරන්නේ. සතුතුුුවන්න පුළුහං ආකාරීෙන් දානයක් දෙන්නෙ කොහොමද. මෙහෙමනැත්තන් දන්දුන්න දන්දුන්න කියලා හිතාගෙන හිටියට. පි හිතාගන ඉ දල විතරයි තියෙන්නේ හරියටම දන් දෙවිල නෑ. එනිසා බලාපපුරොත්තුවෙච්චි කුසල් ලබිලනෑ. එහෙම ඇතිවෙන මිත්‍යා දෘෂ්ි තත්වයක් ොදන්නාකං සියල්ල දුරුකරගෙන ඉදිරියට යන්ඩො නිසා බෝසතාානන් වහන්සේගේ ධනපාරමිතාව විස්තරාත්ම කොට්ටිකක් සාකච්ඡා කරමිින් මේ දේශනා මාලා විදිරියට අරංයමු කියලා අපි කතා කලාා. එනිසා මේ ධනපාරමිතාව සම්පූර්ණ කරපු හැටි. අපි ම සඳහං කරපු ගාතාහරත්නය ධානය පිළිබඳව භා්‍යතුන් වහන්සේ කරුණු පැහැදිලි කරපු ඉතාම වටිනා සූත්‍ර දේශනාවක් දක්ෂිනා විභංග සූත්‍රයේ. දක්ෂිනා විභාංග සූත්‍රරයේ එක ගාතාවක් තමයි අපි මුලින් සසිහිපත් කරඩේදන. අපි ඒ ගාතාව කෙටියෙන් සිහිපත් කරමින් පරමිතාව සපූර්ණ කරට තැනැටයමු. යෝ සීලවා සීලවන්තේසු දදාතිදානං කරුණු පහක් දේශනා කළා. යම්කිෙක් දන්දෙන්ඩ සූදානන් වෙනකොට බලාපොරොත්තු වෙනකොට. ඒ දානයේ මුදුම්පත් කර ගන්ඩ මහත්ඵල කරගන්ඩ. මුලින්ම දන්දෙන දායකයා සිල්වත්තෙන්්ඩුවනෑ. එහෙම නැතිනං මේ පාරමිතාව සාකච්ඡා කරනකොට බෝසතාානන් වහන්සේ ලබලතින ආනිසංසු පිළිබඳව දැනකොට කෙනෙකුට හිතෙන්න්ඩ පුළුවහන් එහෙනං ඉතිං අපි දුන්න දානවලත් එහෙම ආනිසංසස් අපිට තියෙන්ඩ තියෙන්ඩෙ පැයි. ඔය සඳහන් කලාට කොයි අපිනං එහෙම දැක්කනෑ මහ විශාල දීපුයට එහමමානිසංස ලැබෙනවා අපි දැක්කෙත්නය කියලා අපිට ලැබනෙත් නෑ එහෙම දුන්නට ලැබෙනවා දැක්කෙත් නෑ කියලා සහරලාට කාරණාව පිල් වදෝ සැකවපොද වඩ පුළුවන්.ඒනිසා මේ කාරණවිදි මුලින්ම අවධහරණය කරගතයුතු කාරණාව තමයි දන්දෙන දායිකයා. දායකයාගේ පාරිශුද්ධත්වය ඉතාම වටිනවා. එනිසා දායකයා සිිල්වත්තෙන්ඩෝ නෑ. බෝසතාන්නන් වහන්ස මේ හැමදානයක්ම පූජා කළේ උන්වහන්සේ නොකැඩුන්න දොබිදුන සිිල්වල පිහිටලාමයි උන්වහන්සේ දඳුන්න එනිසා ඒදාන ස්වල්ප මාත්‍රය වුනත් අතිශයිම්ම මහත් පලයි මහානිසංස්ස දායකයි. එනිසා භාගිතුන් වහන්සේ අපිටත් දේශනා කළා සිිල්වත්තෙන්ඩ කියලා. දේශනාව සඳහන් කළා කෙසේ වෙතත් බෞද්ධ සමාජයේ සිල්වත්න බෞද්ධයක් කියන්නේ නිරන්තරයෙන් පන්සිල් මත ඉන්න කෙනෙක් නිසා බෞද්ධයක් ොහොමත් කොහොමත් සිල්වත්. එනිසා ඒකාරණාව අවධාරණය කළා එහෙම නැතුව අපේ සුගතිය අනුන්ගේ කරවුඩින් අර යන්න බලාගෙන හිටියට කවදාවත් එක වෙන්නේ ඒ වෙන්නේ නෑ. බර්තමාය අපිහගත් දකින්න ඒක. දායකයා සිල්ුවත්තෙන්ට කල්පනාවක් නැහැ නමුත් ප්‍රතිග්‍රාහකයන්ගේ සිල්තමයි හොය ඇන්නේ. එහම විච්චහම ි මේ අනුගගේ සිල්ලුඩ ඇන්න්න හැදැන්නේ. එහෙම මේ ගමනයන්ඩ බැරිනිසා තමයි මුලින්ම දේශනා කළේ දායකයා සිිල්වත්ෙන්ඩ යෝ සීලවා. සීලවන්තේසු දදාතිදානන් තමන් සිල්වත් වෙලා තමන්ට දන්දෙන්ට සිිල්වතෙක් ඉන්නවන ඒ කාරණාව ඉතාම සම්පූර්ණයි ඉතාම ඉහයි. නමුත් තමන්ගේ සීලේ තියෙන නිසා දුසීලයකුට දඳන්නත් තමන්ට ආනිසංස සහිතයි. එඒ තමන් සිල්වත්න. එහෙම අවස්ථා ඕන තරං ධර්මය පෙන්නනවා. ප්‍රතිග්‍රහකයා සිිල්වත් නැතත් ආනිසන්සය මහත්ඵල වෙනවා ඇැ ඉතාම සිිල්වත් ප්‍රතිග්‍රහකි කම්බෙන්ඩු නෙදායකයා සිිල්වත් නැතත් සිිල්වත්ම ප්‍රතිග්‍රහකය කම්බවුණු. එකෙක උදාාරයක් කෙටියෙන් මතකරු. රජරුවගේ ප්‍රාජයේ හිටිය මේ මිනිස්සු මරණ කෙනා දංගේ ඩියට ගැහිලා බෙල්ල කපන කෙනා අදනන් කෙන් අලු ගෝසවා කියලා එහම කෙනෙක් හිටිය කොසොල් රජරුවන්ට කොර කණ්ඩායමක හිටපු කෙනෙක් තම්බදාටික නම දෙමයා ප්‍රසිද්ධ තම්බදාටික චෝර තම්බදාටික නම් හොරා හොර කණ්ඩායම යා පාවා දුන්නා ආව දුන්න නිසා මෙයා මැරුවනය අනික්සිර දෙෙනම මරණයට පත් කළා මෙ අත් රැකියාවක් දුන්න රැකිය අවතමයි වැරදිකරුවන් ගාතනය කිරීම. වසර පනස් ගරනක්ම මෙයා කළේ මේ රැකියාව තින්දැම් මෙයාට වයසයි ගොඩක් න එක පාරත උත්සලලා මිනිස්සුන්ට කොටන්ඩ බෑ ො දංගෙඩියද එක පාර බෙල්ලක පණ්ඩෝන දෙපාරක් කොටන්ඩ බෑ කඩුවා තුල්ලලා කපන්්ඩ බෑ පාරවෙෙන්ක කර් න මැරණ මිනිස්සයටට වේදනාව නොදැනෙන්ට නමුත් රජපුූරෂයව පස්සේ දැක්කා මෙ මරණකොට දෙදුුම් පාර කොටනවා කය හයිය මදි ඒක රජරුවන්ට කීවට පස්සේ රජරුමේ අයිං කළලා අයිං කලාට පස්සේ මේ අකල්පන කරනවා අදවත් හොඳට නාලා අලුත් ඇඳල්ලා ප්‍රනීත ආහාරයක නොදැන්ඩෝන කියලා මේ අවරුදු පනස ගැනක් ඒ රැකයා වෙමයි එකනනි කවදවතේ හොඳට නාට නැතිව ඇති හම දම ලේකුණු තැවරලා නන්නේ. එනිසා අදවත් හොඳට නාලා. අලුත් ඇඳුම් ඇඳලා ප්‍රනීතාහරය කල දැන්රෝනය. එක දරුවන්ට කීවා දරුව ඒක ඉෂ්ට කරල දුන්නා. නාගෙන අලුත් ඇඳුන් ඇඳ ආහාරය වල දැඩ සූදානං වෙන කොටම ස්වාමිණ වහසනවක් පින්ඩ පාතිවේඩියා දැක්කා. පුදම සටක් ඇති වුණා මගේ ජීවිතය කවදාවත්ම කරලා නැති වැඩ මට බැරි වුණා ධංයන්ත්‍රට බෙදදාගන්නඩ අද මම තව මොකට පරක්කු වෙනවාද ස්වාමෙන් වහසෙනමක් පිණිසිංගා වැඩල මගේ ප්‍රනී හාරය ලඟට ලැබිඩා එහෙම මහාර බඳුන්ටි කාරගත්තා ස්වාමෙන් වහසර පිළිගන්නවා මේ වෙන කවුරුවත්න මේ වැඩියත් සැරියුත් මහරහතන් වහසේ යි. වහන්සිට දාන පූජා කරලා හරි සතුටින් වදන කළා. වැැඳල ආපහුත් තමන්ගේ නිවසට යන අතර යක්ෂණයක් එල දෙනකගේ වෙස්සරගෙන වෙලා ඇනලා මරලදානෝ හැබැයි තම්බදාටික දෙව්ලෝගිය බවයි සඳහා විච්චර කාලයක් මිනි මරලා මෙ මොකක් නිසාද සීලවන්තයකුට ධනයක් පූජා කරලා ලබාගත්ත කුසලයයි සතුටයි යා කරපු අකුසල් ලයාට අයි භවයක විපාක දෙයි. නැමුත් ඒ වෙලාවෙ ඒ වෙලා විපාක දුන්න මේ දානය මහත් පල භවයි නිසා. එහ ප්‍රතිග්‍රහකයා දුස්සීල වුනත් දායකයා දුස්සීල වනත් ප්‍රතිග්‍රාහකයා සිල්වත් නිසත් ධානය මහත්ඵල වෙනවා කෙසේ වෙතත් දායකයා සිිල්වත් නංධානය ප්‍රතිග්‍රාහකයාගේෙන් අපිට වැඩක් නෑ. ප්‍රතිග්‍රහකයා සිිල්වත් නැතත් මහත්ඵල කරගඩ ද පතිග්‍රහකයන්ගේ සිල් අපිට හොයඩ බෑ අපි දන්න නෑ පේ එනෑ සිිල්පිට පැත්තට එනිසා මගේ හිතේ සතුටක්තිය නො මම සිල්වත් ඒ නිසා මගේ ධානය මහත්ඵලයි එලකට දේශනා කලා ශ්‍රද්ධවින් උපයගත්ත වස්තුූ ඒ වස්තුවෙන් දන්දිින්ඩ ඕනි කියලා ශ්‍රද්ධවින් උපයගත්ත වස්තුව නිවැරදිව උපයගත්ත වස්තුවා මං කොල්ල කාලා හොරකං කරල අනුන්ගෙන් කඩා වඩාගෙන එහෙම නොකරලා තමන් ධාර්මිකෝ සොයා සපයාගත්ත වස්තුවම දාන විශෂයහි තියන්ට. ඒ වෙලා වි ශ්‍රද්ධා සිත තියෙන්ට වල බොමදියුණන් වෙලා. එකඇන්නේ තුනුරුවන් පිළිබඳු තියන ගෞරවේ විශ්වාසය ශ්‍රද්ධාව කියන පැහැදීම කැමැත්ත. කර්මඵලය විශ්වාස කරණඩෝනෑ. කර්මයයි කර්මපලයයි මේ පින්කම කරහම ම ගානිසන් සැලබෙනවා. ඒ බව දන්න නිසයි ම මේ පින්කව කරන්න කර්මය පිළිබඳවත් කරම පලය පිළිබඳවත් හොඳ විශ්වාසයක් තියවා. තංවේ දානං විපුල පලන්ති බ්‍රරූමී අන්න ඒ ධානයේ මහත් පලයි මහානි සංසුදායකයි විපුල පලාත්පත් කරලා දෙනවා. එම් මේ ගාතාරත්නයේ තේරුම විතරක් අපි මේ කෙටියෙන් කෙටියෙන් සෙහිපත් කලී. අපි අද සාකච්ඡාවට භානී කරනවා අධර්මදේශනාවත් එක්ක මේ කාරණාවස්සෙහි පත් කරමින් විශේෂයෙන් මේ අකීර්ති පණ්ඩිත චරිතය අපි බෝෂතනන් වහන්සේ අකීර්ති පණ්ිත හැටියට ඉපදිලා හිටිපු කාලෙ අකීර්ති පණිත චරිතය මේ අකීර්ති පණ්ඩිත වූ බරණැස් නුවර තමයි ඉපදිලා හිට අකීර්ති නමින් බොහෝම ධනය තියෙන අසූ කෝටියක් විතර ධනය තියෙන බ්‍රහ්මණ කොල එක ඉප දෙෙන්නේ මේ දරුවා ඉපදිලා යන්තන් නැගිටලා ඇවිදින කාලය වෙනකොට මෙයාගැම්ම අයෙත් ගැබ් ගත්තා අයත් දරුවෙක් බිහි කලාාඒ දැරියක් එ දැරියගේ නම යසවති තමයි යකීරති පණ්ඩිතයන්ගේ සහෝදරියේ. අවුදු දසයක් විතර වයිස්සෙටින්න කොට අකීප්ති කුමාරයා සඳහන් කළලා මට සිල්ප ඉගෙන ගණ්ඩෝනෑ හොඳඔයට සිල්ප ප්‍රගුණ කරගත්තා. සිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කරලා තමන්ගේ නුවරටාව තමන්ගේ ගෙදරට ආවා. මෙහෙම කල්ගෙවෙන කොට අම්මයි තාත්තයි දෙන්නම මෙැරෙල ගිය. ඒ ආදාහන පූජෝත්සවයක්ත් ඉවර කළා. ඊට පස්සෙමේ ගෙදර ඉන්න දෙැසි දස්සු ප්‍රධානියෝ වගේ ඉන්න අය. දෙම උපියයුත් බලාගත්තාය. ඒ ගොල්ලො හොයල බැලුවා දැම් මේ ඉතුරු කරලගගේ බ ධන කොච්චර තියනවාද කොයි කොයි තැංගල තිේෙනවාද කියලා. විමසවා අම්මගේ කොච්චර ධනය තියෙනවාද තාත්තක කොච්චර ධනය තියනවාද පරම්පරාවෙන් ඉතුරු වෙච්ච ධනය කොච්චර තියෙනද. ඒ විමසලා බලලා අකීර්ති කුමාරයාලඟට ඇවිල්ල තිනවා කුමරුණි මේ අම්ම ඉතුරු කරලා ගේපු දනස්කන්දේ මේ තාත් අයිතුරු කරලා ගේපු දනස්කන්දේ මේ තියෙන්නේ මුත්තනුවන්ගේ පාර්ශවයෙන් ඉතුරුවෙච්ච දනස්කන්දය දැන් මේ සියල්ලේම උරුමකරු ඔබයි මේ දනස්කන්දය පෙන්නලා දැක්වුුවට පස්සේ රංග්‍රදී මුතු මැණක් සීමාවක් නැති තරා අක ඉර්ති කුමාරයට කොයි තරං සතුටක් ඇතිවෙන්න ඇත්්ද මේ ධනය උපයට මං කිසිසේත් වෙහෙසුනේ වෙහෙසුනේ නෑ මෙවා මට නිරායාසයෙන්ම ලැබිච්ච දේවල්. එහෙම හිතල සතුටත් ඇත්තරම උපදි නැත්්දකිරිතිකුමාරයට. දනස් කන්දය පෙන්වුවට පසෙ පුදදුම කල කිරීමක් ඇති වුණේ. සතුටක් උපදිනවනං ඒ අපේ පැත් හැට අපේ හැටි ධනය දැකල සතුට වෙන එක පුදුම කල කිරීමක් උපන්නේ එනිසා ඇහුවා මෙ ධනේ හම්බ කරපුවා දැන් කවුරුවත් නෑ එතකොට මේගොලු හම්බ කලාමිසක් බුක්තිවින්ද නැති. ඇයිගොලු මෙවා යනකොට අරංගිය නැත්ති තමන් හොයාගත්ත නම් තමන් හම්බ කරගත්ත නම් තමන් රැස් කරගත්ත නම් රන් යඩ තිබ්බනය ගොලුමනොට තියලගී. එතකට කොහොම දරන් යන්නේ මෙන් ඒගුලු පින්කද හම්කරගත නැත් ගො සරට යිවුණනි නැද් එහෙම පින්කලාන මෙහම රිස් ැස් ඩ දිහක් රැස්ෙන්ඩ විදිහක් නෑ. ඒ ගොල්ලො අරක් නොගිය ධනය මාවිසින් අරංග්‍ය අයිතුයි. රජරුවන්ට ගිහිෙල්ල කතා කළා මහරජයේ සියලුම දැනස්කන්දේ මන්දන්ද නවා. ඉස්සලා රජුවන්ගේෙන් අවසර ගත්. රජරුවන්ගේෙන් අවසරගඩඕනෙද තමන්ගේ දනේ දන්ද අවසර ගඩෝනේ. සිටුවරු යම් සිටුවරෙක් එයින් මිදෙනවා කියලා කියන්නේ ප්‍රදේශයක් පාලුවිෙනවා වගේ. මේ සිටුවරයා ගාව සමහරලාට සේවකය ඉන්වා දස් ගානක්. මේ සිටුවරුන්ගේ කර්මාන්ත ශාලාවල වැඩයි වැඩකරනයි ලක්ස ගනන් ඉන්නවා. මේ සිටුවරයා ඒ ඔක්කොම අතාරිනවා කියල කියන්නේ මේ දහස් ගණනකට ලක්ස ගණනකට ජීවත්තයෙන්ට ක්‍රමයක් නැතුව. නිසා රජරුවන්ට කිය ඕන රජයේ පැත්තක් කඩාවැට න වගේ ඉස්සල්ලම රජුරුවන්ට ගිහිල නිසා කියන්න ඕනේ කියලා ඒ අට අවශ්‍ය වැඩපිළිුව රජුරු හදන් ඕෝනේ රජ්ජුරුවන්ට මේ කරුණ මතක් කරලා අනබෙරයක් ඇව්වා අකීර්ති පණ්දිිත මාලිගාවේ සියලු මදනස්කන්දය දන් දෙනවා කැමැති කැමති අයට බිනිස්සු පෙරහැර වගේ අතර පැත්ෙන් එනවා සියලු දෙනාටම බෙදෙනවා හද්දවසක්ති ස බෙදවා තවත් මේ ගබඩාවල ධනය හෙල්ලු නාද කියලවත් හිතාගඩබෑ කල්පනා කරනවා මේ දන්දීමේ ක්‍රීඩාව දිගටම කර කර හිටියොත් මගේ ජීවිතය කවදඉවර වෙයිද දන්නේ ඒ හින්දා සියලූම දොරාගුල් එරයා කැමති කැමතිෙන කැමති කැමති සේ අරගෙනයන්න කියල සියලු දොරවල් ඇරලතිය අීර්ති පණඩිතයෝගේ දරරි පිටුුණා. සියලු දෙනාම් අඩන්න වැලපිෙන අතර පිටවෙලා ගියා. අකීර්ති පණඩිතයෝ නුවරින් පිටවෙච්ච දොරටුව. එදාගෙන් පස්සේ හැඳින්වාකු අකීර්ති තීර්ත කියලා අීර්ති තාපෂ පන්ඩිතය පිටවෙච්ච තැන. අීර්ති තීර්ත එහම පිටවෙලා ගිහිල්ලා ගෙන් ගොඩ වෙලා යොදුන් තුනක් පමණ නගරයෙන් ඇතර ගිහිල්ලා. බොහෝම විවේකී තැනක පන්සලක් හදා ගත්තා. හරිම සතුටින් භාවනා කරමින් බිවේකීව ගුණ සිහිපත් කරමින් ගුණපුරමින් කටයුතු කළා. ක්‍රම කමින් ක්‍රම ක්‍රමින් අකීර්ති ප්ඩිතයන්ගේ කීර්ති ගෝෂාව නිසා විශාල පිරිසක් වටේ රැස්සුණ විශාල පිරිසක් පැවිදිවුණා. දැම් පිරිස වැඩිවෙන්ඩ වැඩිවෙඩ ලැබෙන ලාබ ප්‍රයෝජනත් වැඩි ඒවෙලව කල්පනා කරනවා ආයත්මන් නොදනම මෙවට පැටලිනෝ. පිරිස වැඩි වුනාලාභ ප්‍රෝජන වැඩි වුණා සියලු දෙනාටම නොකී අතරින් පිටත් වුණා පිටත් වෙලා විවේක තැනක ගිහිල් ලමේ දමිල රටක කියලා එතන සඳහන් කරලතියන්නේ විවේකීව විවේකීව දිහාන භාවන වඩලා පංචාභිග්ඥාෂ්ට සමාපත්ති උපදවාගත්තා තැ ඒක ීර්ති ගෝසාාව ආයෙත් පතිරෙන්ෙන ගත් අභිග්ඥාලාබී කියලා පිරිස් රැස් වෙලා හඩුවට පටන් ගත්ත. ඒ පිරිස නිසා ආයත් කරදරයක් ඇතිවේ කියලා ඒ පිරිසගෙන්ුවෙන් වෙලා තවත් ඇත ප්‍රදේශයකට ගිහිල්ලා තනීම ජීවිතය ගත කරන්න පටන් ගත්තා. සඳහන් කරනවා මහා ගන වනන්තරයක කර ගහක් යට කර කියන ගහකි යට තමයි පන්සල හදා ගත්තේ. දෙ මොනතරං අල්පේච්චද ආහා රොහොයන්ට කැලෑවට ගීවත් ගමට ගීවත් නෑ තාම අල්පේච ජීවිතය. මේ ගහේ ගෙඩි තියෙන කාලෙට ගහේ ගෙඩි වලඳනවා. ගෙඩි නැති කාලෙට ගහේ කොළ කඩල ඇල්ලොතරෙන් තම්බනෝ ලුණුමිරිස් මොකොුවත් මොකුවත් නෑ.ඇල්ලොතරෙන් තම්බල එක තමයි ආහාරය. මොන තරං දනස්කන්දයක් තිබබ කෙනෙක්ද මේ මෙහෙම ආහාරය කරගන්න කැලෑවකට වෙලා. තරම්ම නිදහ සොහොයාගෙන සංසාරට බයි කුසල් රැස් කරනවා. පඩිතයෝල්ලඟ ලොකු පාර්ථනාවක් හිත ඇයට තියෙනවා එක වෙන කවුරුවත් දන්නේ වෙන කවුරුද දන්නේ. කොයි තරම් සිල්වද්ද එක දවසක් මෙ සීල තේජානුභාවේ නිසා සක්‍ර දේවේන්දරයන්ගේ යාසනය රත්තුනා කියෙල සඳහන් කරනවා. එ වෙලායි බැලුවා කෞුද දෙයනේ මෙච්චර ගුණපුරන්නේ. මගේ ආසනයේ පාර්ථනා කරගෙනුවත් කවුරුවත් ගුණපුරුණනොද මිච. එනිසා කල්පනා කලා හොයල බලන්ඩෝ නෑ. එහම කල්පන කරහම දැක්කා අකිීර්ති පණ්ඩිතියෝ. තීරණය කළා මේ පණ්ඩිතයෝ ඉතාම මෙ තාපසවරයා ඉතාම තාම අල්පේච්චයි. මේ වෙනකොටත් කරකොල ඇල්ලතුරෙන් තම්බ තම්බ ඉන්න ආහාරීට මම හන්ඩෝනැඇතිෙන්ට. මෙයාගේ ප්‍රාර්ථනාවක් තියෙනවා නම් කවදහරි දවසක සක්්‍ර සම්පත්තියට මම එතෙන්ට ගියපු හම අර තම්බපු කරකොල ටික ඔක්කෝම මට දෙනවා දානයක් ඇැටියට ගිහිල්ල බලන්ඩ ඕනෑ එහෙම කියලා බ්‍රහ්මණවේශයක් කරගෙන භික්‍ෂපාතරයෙකු තරගෙන මේ පුංචි පන්සලගාවට ආවා තැන් තාපසතුමා කරකොළ තම්බලා ඒ නිමනකම් පැත්තක තියලා පන්සල දොරකරතු වෙලා හිටගෙන ඉන්නවා.ඒවෙලාවෙ තමයි මෙයා එන්නේ. දැක්කා පුදුම සතුට දුගීවේශයක වගේ නෙන්නේ පුදුිමාකාර සතුට. වසර ගණනාවකින් දානයක් දුන්න නෑ. දන්දෙන්ට මට කෙනෙක් ආවෙත් නෑ. දුගියෙක් දැකපු තරම් මතක නෑ. අදනම් පුදුමාකාරව භාග්ග්‍යන් දෙපාරක්කිතුය නෑ කරකොල තම්බපු වලද පිටිම උසගෙනවා. අරභික්‍ෂාපාත්‍රේයට සියල්ලම සියල්ලම පිගන්වා. පිළගන්ලා බොහෝම සතුට ප්‍රතිග්‍රාහකයා යන්ඳගිය ප්‍රතිග්‍රාහකය නොපිනියයන කම්බලාග හිටිය ප්‍රතිග්‍රහකයන් නොපණිගේගලා තුරදහමුණ. වලදගෙනහිල්ල හෝදලා මුණින් නම්වා. ඕන්නන් තම්බගඩතා වෙලා තිබුණා හැබැයි ආය කර කො තැම්ගුවේ. ැ එතකොට මොකත් අද දවසට බුක්තිවිදින්නේ. මේ ධනයදීපු ප්‍රීතිය බුක්තිමිදින අද දවස. ත්‍රම ධන චේත නවගෙන අපි කතා කරන්නේ. පහුවදත් කරකොල තැම්බුවා. උදේටයි දවල්ටයි දෙකටම වැලදීමක් කියලා කතාවක් නෑ එකවේලයි. හැබැයි ඒ තම්බන කොටත් කරකොල සූරණ කොටත් සෝදන කොටත් වලඳර ධනකොටත් ලිපේ තියෙන කොටත් කල්පනාව අදත් කෙනෙක් අව ඊයේ බඩගන්න එහෙම මයි දැ අද බඩගින්නට තම්බනවා නමුත් කල්පනාව අදත් කෙනෙක් අවුත් කියලා තම්බලා ඔක්කොම කරලා මේක ලිපෙන් බානකොට අර විදිහෙට ම අදත්වෙනවා සාමානලි කෙනෙකුට මේක දැක්කොත් මොන හිතෙන්න්න පුළුවන්ද දේශ සිතක් උපදින්න පුළුවන් එහෙම හිතු නෑ පුදුම ප්‍රීතියක් දම ප්‍රතියෙන් එදත් කරකො ටික ක්කෝම ගෙනහිල්ල දන්දීලා එදත් බාජනය හෝදලා නමල තිෙල නික්්ශබ්දේයවා. තුන්ගෙනනි දවසෙත් කරකොල කඩන්නෙම අදත් කවුරුහරි ඒ දෝම ගේෙධානි ාරගන්න කියලා. එදත් ඒ විදිහෙට මාව. ඒ විදිහටම දන්දුන්නා දවස් තුනක් බඩගින්නේ. නමුත් බඩගින්න නිසා කිසිම කායික වේදනාවක් දැනන කියල සඳහන් කරන්නේ. කයේ පෙනුම හමේ පෙනුමඒ කිසි දෙයක් වෙනස් වුනා කල සඳහන් කරන්නේ. ආහාරයක් ලැබුවට වඩා මේ ඉන්ද්‍රියන් පවා පිනාගිහිල් ලතියෙන්නේ තමන් කරන පිංක මදාන අධ්‍යාශය නිසා. එය නිසා කිසිීම වෙනසක් කායිකෝ පේෙන්නේ පේනෙ නෑ. මෙ තරම්ම සතරින් කටයුතු කර කරේ ඉන්න දම් පැන්දිදී. ඉන් තවත් මෙහෙම කල්ගත්ත වෙනකොට එක දවසක්. ක්‍රරදේන්දරයන් වහස කල්පන කරනවා යන් ඕෝන මුණ ග හෙන්ඩතාපසතුමාව මන ගෙහිල කතා බහ කරන්ඩ ඇන්ඩෝනෑ. එම මුණ ගෙහෙල කතා බහ කරමින්ද මේ කරුණුකාරණා හමින් විමසමින් තීරණය කලා දැන් හිතාගනාවේ සක්‍ර සපත්තියේ ප්‍රාර්ථ නා කරනවනං හදාගත්ත දානටික මට දනව කියලන තැන් අහන් ඩෝන කියල හිතුුණා සක්‍ර සම්පත්තියේ ප්‍රාර්ථනා කරනවාද මොකද්ද ප්‍රාර්ථනාව අහන්ඩ හිතුනා ම හිතලතම යවිල්ලහන්නේ ස්වාමීණී ඔබවහන්සේ මේ දම්පැන් දිදී යමක් ප්‍රාර්ථනා කරනවාද එම නැත්තං ඔබහන්සේ මොනවාගේ අරමුණක් හිතේතියාගෙන තන්දෙනවාදකෙ ලැහුවා ඒ කාරණාවිදි සඳහන් කරනවා මගේ මේ සාමාන්‍ය ව ලෞකිකවූ බලාපොරොත්තුවක් ප්‍රාර්ථනාවක් නෑ සක්ක සම්පත්තිය ලබන්ඩන මේ දන්දුන්නේ බ්‍රහම සම්පත්තිය ලබන්ඩ නෙමයි දන්දුන්නේ. යසයිසුරු ලබන්්ඩ ක්‍රජවරු සිටුවර වෙලා ඉපදෙන්ට නෙමයි මන්තන්දුන්නේ. මගේ ධානේතියෙන්නේ එක්කම ආභිලාශයයි ඒ සරුවඥ්ඥතාඥානය සම්පූර්ණ කරගැනීම වෙනුවෙන් දානපාරමිතාව සම්පූර්ණ කිරීම සඳහාමයි මේ විදිහේ දානාධීපින්කම් ආවිසිං සිදුකරන ලද්දේ කෙළ ඳහන් කරටයේදනා. කලින් සඳහන් කරනවා උතුම් දක්‍ෂ්නාාරයෙකු ලබන්නේ නම්. මසකුදු දෙමසකුදු කම්පිට නොවසිත් ඇතිව නොපසුබටව උතුම්දානය දෙන්නෙමි. මන්දවස්තුනක් නෙමෙයි මාසයක් දෙකක්කනත් දක්ෂිනාරයක් ලබෙනවනන් දන් දෙෙන්න්න තන් දෙෙන්ඩ සූදානන්. ඔහුට දන් දෙෙමෙන් තීර්තියක් හෝ ලාභයක් නොපැතුවෙමි මං කවදාවත්යේ ධානයෙන් කීරෘතියක් ලාභයක් බලාපොරොත්තුූ නේම උනේම නෑ. බුදු බවපතමෙන්. ඒ දානමය කර්මය කලිමි බුද්ධත්වය වෙනුවෙන්මයි මංඒ පින්කම සිදු කළේ කියල සඳහන් කරනවා එදි මේ කරුණු පැහැදිලි කරහම සක්‍රදේේන්දරන් වහන්ස සඳහන් කරනවා ස්වාමීණී ඔබහන්සමගේ වරයක් ඉල්ලන්ඩෙ තවත් කල්පනාව එහෙමට ම සක්‍ර සම්පත්ති මට ලබල දෙන්න කියල වරයක් කිල්ලයිදි කියලා එකයි මේ බලන්නේ ඔබවහන්ස එහෙනම් වරයක් ඉල්ල ගන්ඩ සක්‍රයාගේ පැමිණීම බලාපොරොත්තු වෙන බව ප්‍රකාශ කරන ලදී. එතැදි සඳහන් කරන්නවා භූතාධිපති සක්දව රජ මනදොළ සමෘර්ධ වූ අකිත්තිිතවසා දැක මහෝත්තමයානෙන ග්‍රේෂ්ම කාලෙහි හොද කලාව කවර සම්පත්තියක් පතා මේ තපස් රක්්නේද. ග්‍රේෂ්මකා හොද කලාවේ මොනවාගේ සම්පත්තියක් වෙනුවෙන්ද මේ තපස සම්පූර්ණ කරන්න. වෙලාව පැහැදිලි කර සක්‍රදේවේන්ද්‍රය පුනර්භාවය දුකකි නැවත නැවත උපදිනයක මහ දුකක් ශරීරයෙහි බිඳීම මරණේද දුකකි පුනර්භාවයත් දුකක් ඉපදීමත් දුකක් මර ශරීරයේ බිඳීම මහත් දුකකි මුලා වූ මරණේද දුකකි මරණයත් දුකක් මුලා වෙලා මැරණේක ඊට වඩා දුකක්. මුලාවූ මරණේද දුකකි. සක්‍රයේ එහෙයින් එයින් මිදීම උදෙසා මම විසින් තපස්රකිමි. මුලා වූ මරණේද දුකක්. කතතිකොට මේ මුලාවූ මරණයට. ඉගැන මරණය පිළිබඳු හරියට අවබෝධ කරල නෑ. ජීවිතය පිළිබඳු අවබෝධ කරල නෑ. අපි හැමෝම මැරෙනවා එනම් මරණේදී මරණයට කලින් මා විසින් මොනවා සම්පූර්ණ කරග යුතුද. ඒ රනාව ොකුවත් දන්නන්නේෙ දන්නෙත් නෑ. ඔහේ ඉපදුනා පවතිනවා ජීවත්වෙනවා. පෙර පිින් තියන හින්දා. පෙර පින් තියන හින්දයි එහෙම ජීවත්වෙන්නේ. එහෙම නැත්තන් අපට මැරෙන්ඩ කරුණුම ඕන තරං ජීවිතවල සම්පූර්ණ වනාා. නොමුත් මැරුුණෙ නෑ තාම අපි ජීවත්වෙනවා. අද යනේන ගමන් අපි කාට මරණයවරුම විද දන්නෙ නෑ. සමල්ල අපිට හිතෙන්ට පුළහන්. අපි පාරයනවා පාරයනකොට මේ වාහන ඕන තරම් පාරයනවා. කවුරුවත් හාම අපි හැප්පුුවේ නැ කිසිම වාහනයක් අපි හප්පගනගේ හප්පගෙනගේ නෑ. ඒ අර වාහන්න පදවන රියදුරන්ගේ තියෙන නීතිගරුකතාවේ සහ දක්ෂභහාවේ නිසාමද ඒ නිසාමනෙමෙයි එහෙම හැප්පිලා යටවෙලා කුඩුවෙලා පොඩි වෙලා මැරෙන්ඩ තරන් හේතුවක් අපිට තවුම එලැබිලා එළැඹිලා නැතියකත් එතන තියෙනවා. නැතු ඒ අනික් අයග තියන දක්ෂතාවේ නිසා විතරක් විතරක් නෙමයි. එහෙම මැරෙන්ඩ හේතුවක් අපිට තවම එළැඹිලානෑ පෙර පින් කරල තියෙනවා. ප්‍රාණගහතයෙන් පුළහන් තරන් වැලකිලා ඉන්දල තියෙනවා පෙරේ. ඒ නිසා තාම ජීවිතතාම ජීවිත පවතිනවා. සුරාවෙන් සූදුවෙන් වැලකිලා හිටපු හින්ද සුරාවෙන් සහමරයෙන් අපි තාම උම්මත්ත කියවෝුුණේ නෑ උපදිකො උම්මත්තක ව ුණෙ නෑැ ොදල ලක්්‍යයනකුට බිතා ම මත්තක බාවයක් ආ ආවෙත් නෑ. දෙන අපි ඒදේවල්ඩලින් වැලකිල්ලා වැලකිලා ජීවත්වෙලා තියෙනවා. එන ඒ කරුණු එකක්වත් හිතන් නැතුව මේ පස් පව් සිදුකර ජීවත්්‍යෙනවා කෙල කියන්නේ මරණය කියන ධර්මතාවේ පිළිබඳ හහිියයක් ඇත්තම ඇත්තෙමනෑ. මැරෙනවා කියන කාරණාව කල්පනා නොකරන නිසා ඕන තරං වැර දිසිද්ධ කරගන්නවා. මැරණ බවදන්න නැතුූ. හැබැයි අන්තිම වෙලාවෙේ න්මවෙලා ෙහි පත්වෙන්ට පුළුවහන් දෙවදත්ත ස්වාමීන් වහසිරත් මතක්කුණානේ එහෙම වෙලා සමහරලාට කරගන්නඩ බැක්කිසි දෙයක්. අපේ බුදුරජාණන් වහන්සේ මේ අස බන්ධක කියන සූත්‍ර දේශනාව ගාමිණී කියන තරුණයට කරුණ පැහැදලි කළා. ගාමිනි ඇවිල්ල බුදුරජාණන් වහන්සෙන් අහනවා ස්වාමීනි භාග්‍යොත්තු වහන්සේ මේ මම ජීවතවෙන පැත්තේ ඉන්න බ්‍රාහ්මණවරු. තලවතුරෙන් නාල මේ උපල්මල් නෙළුම්මල් කරේ පැළඳගෙන ගිනි දෙවියන් පුදල ළඟ ඉන්නයට කියනවා දැන් ඔබේ ඥාතිවරයා මේ ගිනි පූජාව කරපු නිසා බ්‍රහ්මලෝකීඉපදුනා කියලා. ස්වාමීණි මේ අය ලෙඩවෙලා අසනීප වෙලා අසාධ්‍ය වෙලා ඉන්න අයගේ ගෙවල්ලොටත් යනවා ඒ ඇයග වාඩි වෙලා ඒ ගොල්ලන්ට ස්ත්‍රෝත්‍ර කියලා ශිර්වාත කරවා ශිර්වාද කරල ගෙදරට කියනවා දැන් හරි මරණයත් එක්කම දෙව්ලෝනැත්තං බබලෝ සුගති සංඛ්‍යාත ලෝකයේ ඔබේ ඥාතිවරයා උපදිනවා. අනේ ස්වාමිනිි මටනම් මේක විශ්වාසනෑ මේ අබුද්දශ්‍රාවකයෙක් නෙමෙයි න තරි ්ඥානවන්තයෙක් මටඒ පිළිගණ්ඩ බෑ. ඒ බුදුරජාණන සුදා දාහරණයක් මෑැයට කියයනවා. මේලෝකෙ ජීවත්වනකං පස් පව් දසාකුසල් කරකර ජීවත්වෙලා ඒ පුද්ලයා මරණනින් පස්ස සුගති සංඛ්‍ය අතලෝක යවන්නඩ අපි පුළ හන් වයිේද. කෙනෙක් පෞ්මයි කිරවී ජීවිතය. දැන් ලෙඩවෙලා එක තැන ඇදෙ ඉන්නවා. අපි ආශිර්වාද කරනවා. බෝධි පූජාතියනවා පහම් පූජාතියනවා ස්වාමින් වහන්සල වැඩමාගෙන ගිහිල්ල බන කියනවා පරිෂ්කාර සම්මාධං කරවල පූජා කරනවා මේවාගේ දේවල් කරලා, මෙයාට පින් අනුමෝදන් කරෝලා මෙයා ශක්තිවත් කරට අපිට පුළුවහන් වෙයිද. උදාහරණයක් අහනවා. ගාමිණ ගලක් අරගෙන ගිහිල්ල පිරිසක් වතුරට දානවා. වතුරට දාල්ලා මේ දහස්ගානක් දස දහස්ගානක් දෙනා මේ වතුරවල වටට කැරකි කැරකි ඉස්ත්‍රෝත්‍ර කියනවා. ස්ත්‍රෝත්‍ර කියල කියලා ගලට අඩගහනවා. අනේ කළුගල අේ කළුගල ගොඩටේන්ඩ. ොඩට ේන්ඩ කියල කලුගලටන්ඟ ගනවා. උඩටන්ඩ බැරිනං වතුරමත පාාවෙන්ඩ එහෙමත් බැරිනං ඉවරටවිල්ල හේත්තුවෙලා අපිට පේන්්ඩ ඉන්ඩ. ස්ත්‍රෝත්‍ර කියල කියලා කියල කියල තමයි මේ අඩගහන්නේ. ගොඩට එයිදගාමිණි කිය ලහුවා. නෑස්වාමින්නේ. දහදාහක්නෙමයි ලක්සයක් කෝටියක් අනගැහුවත් කළුගල එන්නෙම එන්නෙම නෑ. හේතුව ල හැම ලාම යටට ඇදෙන ස්වභාවයෙන් යුක්තයි. ඒම නම් පෞ්කරල පෞ්කරල ජීවිතේ පවිින් පිරිලති එන කෙනෙකුට අපි මෙහි මාශිරවාද කලා කියලා යාට ලොකුආශිරවාදයක් කම්බ වෙන්නේ හම්බවෙන්න නෑහ. ජීවත්නකාලේ හොතර කුසල් දහම් රැස්කරගෙන හිටියනං එයාට කරන අපි කරනනාශිරවාද බොහෝම බලපෞත්්ත නොයි ජීවිතයට. එන එනිසා මුලා වූ මරණැයත්තේ වගේ. මරණ බව දැන්න නැව මැරණ බවදන්න නැතුව මේ ජීවිතය කොයි තරන්දේවල් කරනවා ඉති කෙනෙක් මැරුුණහමත් ලොකුපින්කමක් කරන්නත් පුළුවවායි ඒකට කියන්නේ ආදාහන උත්සවය කියලා අ නිකම උත්සවයයක් නෙමෙයි ආදාහන පූජෝත්සවයේ දෙකට ආදාහනය කියල කියන්නේ මහපින්කමක් මැරච්ච කෙනෙක් ආදාහනය කරනවා කියලා කියන්නේ ලොකුපින්ංකමක් පූජාවක් ආදාහන පූජාව අපි එහෙමන කියන්නේ ආදාහන පූජාව එක එතකොට පූජාවක් අපේ අපධානපාලිය සඳහන් වෙනවා එක රහතන් වහන්සේ නමක් පිළිබඳව පුන්නක පුන්නක මහරහතන් වහන්සේ. අසුමහස්්‍රාවකක් උන්වහන්සේ පෙර භවක එක දවසක් දකිනාව රාත්‍රීයේ කන්දක් තනිකරම දිලිසෙනවා කඳ දිලිසෙන අරෑ දකින්නේ. කල්පනගරම තරුණය ඇයි මේ කන්ද දිලිසෙන්නේ. මෙ අගිය කන්දට මේ කන්ද වැඩේ දලතින පසේ බදුරජාණන් වවාසනම උන්වහස පිරිණුවෙන් පාල. ඒකයි කන්ද දිලිසෙන්නේ. මේ අතීරණය කළා උන්වහන්සේ බොෝම ගරු සම්ප්‍රයුක්ත මා විසිං ාද හනිි කරටුව. ඒ අවශ්‍ය කටයුතු ඔක්කෝම සංවිධහනය කරලා දර සෑය හදල සුවද දරදාල සුවඳ තෙල්දාලා පසේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීදේහයේ ආදාහනය කරලා ධාතුන් වහන්සේ ලාරගෙන තැන්පත් කරලා ඇලොකු පින්කමක් කළ අහසේ හිටිය මේක දිහා බලාගෙන යක්ෂේෙක් ම බලගතු යක්ෂේක් මෙයක්ෂය හරීම සතුටට පත් වනා සතුටට පත්වෙලා මෙ තරුණයට කියනවා ඔබ කෙරුවේ එසේ මෙසේ පින්කමක් නෙවෙයි ඔබ කළේ මහ විශාල පින්ංකමක්. මේ පංක මේ කුසලේ නිසාම මෙ මතු උපදින උපදින භවයක් භවයක් පාසා ඔබට නමක් හම්බ වෙනවා පුන්නක කියලා. පංකරගත්තා. පුන්නක කියලා ඔබට නමක් හම්බ වෙනවා කියලා. ඉතින් අපේ බුද්ධ ශාසනෙන් නිවන්දකිනකම් නිවන්දකිනාත්නෙත් පුන්නක. හ ව අපධානපාලයේ උන්වහන්ස පළිබඳ මේ කාරණාව පිළිබඳ තොරතුරුතියනවා. එතකොට ආදාහනය පූජෝත්සවයක් එක ස්වාමන් වහන්සේ කෙනෙක් කළත් ප්‍රභූවරය කළත් සාමාන්‍ය කෙනෙක්ත් ආදාහනය කියන්නේ කෝමත් ලොකු පිංකමක්. ති මේ ආදාහන පංකම කාරණාව කතා කරනකොට. අද ආදාහනය කොහොමද ඒ කරණනාව පිළිබඳවත් කරුණත් එකක කිවොත් හරි වටිනවා අද කොහොමද කියලා. මැරිච්ච කෙනට ගරු කරණන්්ඩයිතියෙන්න්නේ. දෙය මරණයට පත්වෙලා. තැගේ මලකඳ ගරු සම්ප්‍රයුක්තව වෙෙන සත්තු සවපව කඩාගෙන කාලායිඉවරවෙෙන්ඩ කලින් ආදාහන කරලා භක්ෂමාවසේ සාවශ්‍යන අවශ්‍ය තනක තැන්පත් කරලා ඒ මැරිච්ච කෙනට උපරම ගෞරවයක් දක්වොලා ඒ කටේතේ වර කරන්න්ඩෝන. අපි වචන මාත්‍රයට කියන්නේ ගරු බොහමන් දක්නවා කියලන්නේ අවසාන ගෞරව දක්ව. අස හමදක් වන්ඩයි සූදානන් වෙන්න කෙලෙන් සුදානන් වෙෙන්න්න ඉතින් ඒවා බලපවන් වචනමාත්‍ර වචනමාත්‍ර විතරයි හරියට අවබෝධයක් නැති නිසා මෙ දවස් ගණනක් තියා ගණ්ඩ වෙච්හම අපිට කපන්ඩ වෙනව කොටන්ඩ වෙනවා කොච්චර දේවල් කරන්ඩ වෙනවාද. ඒතුලින් ඒ දේහයට අපි කරන්නේ මහා ලොකු නිග්‍රහයක්හරි අපරාධයක් අකට යුද්දක් අපි කරන්නේ අපි කරණාව හිතුවේ නැති හින්දද අපි කාන්තාවක් මරණයට පත්වෙලා සමහරලාට මේ කාන්තාව ජීවත්වෙච්ච කාලය පුරාම වෙන කෙනෙක් බලාගරන්න තැනක ඇඳුම් මරු කරවත් නෑ තමගේ කයිපෙන්නමින් නමුදැන් අතෙන්ට ගෙනනිච්චාම සියලුවම ඇඳුම් අයින්කරල් එකම්මල ඇල්ල කුඩ දාලා. ඉති දන් එතිකොට අපේ අම්ම නං මහා බේබඳ බීමත් පිරිසකට බරදිලතින අම්මගේ දේහය. ඒගොල මොනුව කරනවා අද මොනවනකොරනවද කියලා දන්න. අහට්ටන මෙහාටන අව අවදිහ බලයි ඉන්ද්‍රියන් දිහා බලයි සමච්චල් කරයි එක එක දේවල් කියයි හිනවෙයි මොනෝ නොකියයිද. ඉතිගේ ඔය ෝ කොමත් තියනතරේ. ඇි කැලියොල්ට කපල එකක කුලක් කපල ඇතුල තියෙන ඔක්කුම ලියට ඇදල තවකුලක් කපලයකෙන් ඇතුළට බොහෝදේවල් ඇතුළට දාලා වේලල්ලා තියන් ොන දේවල් පපුූ ගාාවන්දල නාබි හරියට න කම් බඩ පල ඇතුළි තියෙන ඔක්කො මලි ඇ දල මේ මොනමොුණවා හරි කරලා අන්තිමට ප්‍රතිි කැල්ලක් උඩින් දාලා ඇඳුන් ඇදවාගේ හල ඉතින් අපි ටොක්කොම කරලා වනවා ද මේ අපි යයි අම්ම බාරදුන්න තැන යෙදට පස්සේ අපි කීයක් වෙලාපගේ කිය අඩ නොද හරම ගෙනකොට එතකට දැම්ේ මුලාවක් නෙම ඉද තියෙන්නේ අම්මම හැරිලා අම්ම මල්සාාල්ලාවට ගෙනහෙල්ල කරන්ඩ පුළු හන්දේවල් කරලා එතන ගරු කෙරවා දෙහෙමනම් නෑ දත්්ටික තිබ්බන සහර දත්තියනකොට තොල්වහඩ බෑ එනිසා මිටියකින් ගහනුව දට්ටික ඔක්කම කට තුළි ඊට පස්සේ තමයි අල වන්නේ ඒකන වෙන්නේි ි හල කටල කටෙල්දර දැම මොක කැරිගම්වර්ගයක් ගලා ලෝනවා ඇස් දෙකත් ගවාලා ලෝනවා එහෙම දේවල් මෙතන වෙන්නේ එතිකොට මේ අතපයි නැමෙන් නෑ අවනත නෑ දැම් මැරිලන කඩනවා. ඇගිලි කඩනවා අතපයි කඩල ඉතිකොට තමයි අවනත කරගත්ති. කටිපසේ තමයි අර දුරෙද්දකින් වහල ඇැඳුමක් අන්දෝනට අයිකෝඩ් දාල ගනල්ල තියල ජීනේ මේ වවා දේවල් කරල මෙතනම මේ මුලා වූ මරණහක මච මනුසය මුලා වෙලා නෑ නමු ජීවත්තවෙලයින්නනය මුලා වෙලාලන්නේ. එනිසා මේක තමයි ගැත්තියාගෙන දස්කනක් නම් ගන කොටත් න්න නො මේ ගේන්නේ කපල කොටල බඩවල් හිට ඇදල විසි කරල මේ ගෙන්නේ කල්පනාවක්න ගෙනියන් දයන කොටත්තන්න නවා අන ගෙනියන්ඩපා ගෙනියන් ඩපා යන්ඩෙපා එතුවර මේ ධර්මය පිළිබඳව අපට අවබෝධයක් නැති බව ලෝකටම කියනවවානේ ඉද මේ කරන්නේ මේ කපල 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 අ බේලෙන්ට දාන බෙහෙත්තු වර්ග විස ජාති ඔක්කොම දාලා මේ තියෙන එකට තමා ද මේ අම්මේ තාත්ය අන් ගාගා කියන අන් දෙපා කියලා. එතවට මේ මුලා වූ මරණය කියන තැනට මේ කරුණුත් එකක කොච්චර ේවල් කොච්චර දේවල් එකුතු කරඩවීද. ඒ මනුස යන මැරුණු නමුත් අපි ඔක්කම අපි ඔක්කොම මුලා වෙලා. එනිසා මේ කරුණත් එ මේවාගේ දේවල් ඕන තරම් සාකච්ඡා කරන්න පුළුවන් නමුත් මරණයත් මුලා වූ මරණයක් කියන සියලුම දේවල් දුක් සහිතයි. එනිසා මෙ පින්කන් කරන්නේ ඒවෙන් වෙන්නම් ඒවෙන් වන්නන් නෙමෙයි.ඉළඟට සඳහන් කරනවා ඔබ විසින් මනාකොට කියන ලද සුදුසු වූ මේ සුභාෂිතය හේතුකොට ගැෙන කාශ්‍යපය තොපට වරයක් දෙමි කැමති යම් වරයක් වේනම් එය ගැනීම මැනවී. කට චර වෙලා තාපසතුමනිි කිව්වා අකීර්ති පණ්ඩිතකීවා දැ මෙතන කතා කරනවා කාශ්‍යපය කියලා. ඇයි ඒ කාශ්‍යපය කියලකිවේ අකීර්ති පණඩිත යඇන්ගේ ගෝත්‍රය කා කාශ්‍යප ගෝත්‍රය එනිසා මෙතන කාශ්‍යපය කියලා කතා කරනවා. කැමති වරයක් ඉල්ලන්ඩ් මං ඕනම වරයක් දෙනවා න මේ සක්‍ර සම්පත්තියම ඉල්ලයිද කියල බලන්නේ වරයක් හැටියට. සඳහන් කරනවා සියලු භූතයන්ට අධිපති වූ සක්‍රයේ. සියලු සත්ත්‍යයන්ට අධිපති වූ සක්‍රදේවේන්ද්‍රයේ. ඉදින් මට වරයක් දෙන්නෙ හිනං යමක් කරන්නකොටගෙන පුතුන් අඹුවන් ධනය ධාන්‍ය යන යමක් ලැබ මිනිස්සුම් තෘප්තියට නොපැමිණඉන්නේද. මිනිස්සුන්ට කවදාවත් මේ දේවල් ලැබුණ කියලා ඇති වෙන්නේ නෑ. ෘපතියට නො පැමිණෙන් නේද එම ලෝභය මාගේ සිතෙහින් නූපදීවා යන වරයේ දුන මැනැවී. එවන් ලෝබයක් මගෙහිතේ කවදාවත් ඉපදෙන් නැතිවෙන්ඩ වරයක් මට දෙන්න කෙල සඳහන් කළා. නැවතද වරයක් ඉල්ලන ලෙස පෙර සේම සක්‍රදේවේන්දරී පෝසෙනනවා. ඒලාව සඳහංකරවා සියලුම සත්වයන්ට අධිපති වූ සක්‍රය. ඉදින් මට වරයක් දෙන්නෙහි නම්. යම් කෝපයක් හිතේ හටගත් කල්ලී කෙත්වතු, රත්තරං, ගවයන්, අශ්වයන්, දාසයන් කම්කරු පුරුෂයන් යන මේවායි පිරිහීමක් වන්නේද එම කෝපය මාගේ හිත නූපදීවා. එහෙම කෝපයක් ඇති නොවැෙන්ඩ මටවරයක් දෙන්ද. පුද්ගලයට කෝපයක් හියෙන. පුද්ගලට කේන් තියෙනවා. දෙ කේන් තියන නිසාම යදර ඉන්නවනක් මහරන්ලට කම් කරූ දෙරන්තරෙන් ඒගොල්න්ට කෑ ගහඬ ගිහම ඒගොළු දාලායනවා. එතිකොට කෙත්වතු ප්‍රංග්‍රධී තියෙනවනං මේ කෝපයේ දේශයෙන් නිසා ඉව ක්‍රම ක්‍රමෙන් විනාශස්ව භාවයට පත්වෙනවා. ගවේ වශයෝ ඉන්වනං සමහරලට කේන් තිීන් ගහල ගුොළ මරර්ණයට පත් කරනවා. එ ම ත් පාලනේ කර බැරින්නං අල්ලන්ට බැනන් දගල ොනන් දන විකුණ ලදානවා. ඇතින් මේ කෝපයේ අප ජීවිත බොහෝම විනාශ කරනවා. අන්න එවන් වූ කෝපය මට කවදාවත් ඇති නොවෙෙන්න්න වරයක් දෙදි කෙර තවත්වරයක් ඉල්වා. ඇතුවට මේ බලාපොරත්වයෙන් වරයම නෙමේ ඉල්ලන්නේ. සාමාන්‍ය ලෝකයා ඉල්ලනවනන් ඉල්ලන දේවලුත් නෙමෙයි ඉල්ලන්න එකයි මේ කරණාවතියන වැදගත්කම. නැවතද වරයක් ඉල්ලනසේ, පෙරසේම සක්‍රයා පවසයි. සියලූම සත්ත්‍යය අන්ට අධිපති වූ සක්‍රදේවේන්ද්‍රය ඉඳින් මට වරයක් දෙන්න එෙහිනම් බාලයකු නොදකීවා කවදාවත් මේ ජීවිතේ බාලයෙක් දකින්ඩ ලැබෙන්ඩිපා. බාලයෙකු ගැන නොයසේවා දකිඩ නෙමෙයි බාලයෙන් ගැන අහණ්ඩවත් ලැබෙන්ඩිපා ගේ එකටත් තක මැති බාලියෝ ගැන අහන්ඩවත් ලැබෙන්ඩිපා. බාලයකු සමග එක්කව විසීමක් නොවේවා කවදාවත් බාලයෝ සමග එකතු වෙලා කටයුතු කරඩවත් අවස්ථාව නො ලැබෙවා. බාලයෙකු සමඟ අල්ලාප සල්ලාපේ නොකරේවා එය කැමති නොවේවා යනවරේදන මැනැවි. ඒඇැනි බාලයන් සමඟ කතාකරණ්ඩවත් මට අවස්ථාව නොලැබෙන්ඩ වරයක් දෙන්න. බාලක් දකිින්ඩෙපා බාලේකෙක ජීවත්තෙන්ඩ ලැබෙන්ඩෙපා බාලියෝ ගැන අහන්ඩ ලැබෙන්ඩත්තපා එහෙම වරයක් පුළු හන්නන්. ඒ යැන්නේ බාලයා සම්පූර්ණෙන් ජීවිතෙන් ප්‍රතික්ෂප කරලා අයිංකරලයි තියෙන්න්නේ. එතිකොට බුද්ධත්තයට පත්වෙලත් භා්‍යතුන් වහන්සේ. බාලයන්ගේ ඇසුර අතහරන්ට කියලමයි දේශනා කළේ. එනම් බෝසතානන් වහන්සේ බෝධි සත්තු කාලින්ඳල බාලයෝ අතහැර මයි ජීවත්තලා තියන්නේ භාගිතුන් වහන්ස දේශනා කලාානනි ආශ්‍රය කරනවන්නන් තමන්ට වඩා ගුණවත් කෙනෙක් මාශ්‍රය කරන් එහෙම කෙනෙක් නැත්තං තමන් හා සමාන කෙනෙක් ආශ්‍රය කරන්. එහෙමත් කෙනෙක් නැත්තං හුද කලාවේ තනියම ජීවත්තෙන්ඩ බාලයෙක් නං තනයටවත් පාලුවටුවවත් ඇසරට ගණ්ඩ එපා. එහෙමුණොත් නිරේගාමී වෙන පාර ක්‍රමක්‍රමයෙන් හදනවා මයි. එනම් භාග්‍යතුන් වහන්සගේ මේ දේශනාව උන්වහන්සේ බෝධිසත්ව කාලිඳලා අනුගමනී කරපු දෙයක්.ඉළකට සඳහන් කරනවා කාශ්‍යපය බාලයා නුබට කුමක් කළේද කාරණය කියන්න කාශ්‍යපය කුමන හේතුවක් නිසා බාලයන්ගේ දැකීම කැමති නොවන්නේ ද ඔබ. ඒ සඳහං කරනවා නුවන නැතිපුද්ගලයා සතුන් මැරීම ආදිය සුදුසුයැයි සිතයි. එනම් බාලය කරන්නේ පවුමයි. නුවන නැතිපුද්ගලයා සතුන් මැරීම ආදිය සුදුසු යැයි කල්පනා කරයි එන සතුන් මැරීම ආදිය කියනකොට මෙතන පස් පව්ම අන්තර්ගතයි. තවත් ඉස්සරහට කතා කළොත් දසාකුසලොත් එතින් ටයිති. එ පස් පව් දසාකුසල් සියල්ල මයිතී. නුවන නැතියහි කල්පන කරන්න වා. කිය ශ්‍රද්ධා සීලයහි නොව අකටයුතු දේහිී යෙදෙයි. ශ්‍රද්ධාදී ගුණධර්ම දියුණු කරලා පින්කං කරනවා අනෙමෙයි අකට හිතු වැඩවෝල තමයි ඒගොල්ලු නි නිතර නිතරම යෙදෙන්නේ. පස් පව් ආදිය ඉතාහාම උසස්සේ ඒ කට්ටිය සලකයි. එමර ඒක සාමාන්‍ය සමාජයෙන් අපිට හොඳටම පේනවා පස් පෞතමා බොහොම සස්විදිියයට දකිින්ිය. ලෙංගතු කාරණාව කීදයින් තදින් කිපේ මේ වැරද්ද කරන්නඩපා ඕක හොඳනෑ ඕක පව් ඕක සංසාරි දුක්කිින් ඉද හේතුවයෙනවා කියලා අවාද කරන්න ගියොත් දැඩිසේකෝප වනවා අයය සමහරණක ඩන්ඩිින් පහරලද නයෙක් වගේ ඇඟට කඩාගෙන පයිනවා ව කියනකොට. කෞද විශ්වාස කරන්නේ කෞුද කියන්නේ මේවාගේ විධ ප්‍රශ්න හා ඇඟට කඩාගෙන පයිනවා. ආචාර විනය නොදනී ආචාර සේල්ලි. විනිනේගරු ජීවිත පිළිඳ කිසිම දනම කවබෝධයක් ඔවන්ට නෑහ. එබැවින් එබඳු බාලයන්ගේ නොදැක්මමය හපති. අවවාද කරලානු සාාසනා කරල හදාගණඩ බැරි ඒ බාලයයක් නොදකිනේකමතමයි යහපත. නැවත රය කිල්ල ලෙස් සක්ක්‍රදේයන්දරයෝ සඳහකරනවා. එහැ තවත් වරයක් කිල්ලන්්. ඒේවෙලාව සඳහන් කරනවා සියලු සත්්‍යයන්ට අධිපති වූ සක්‍රයේ. එතින් මට වරයක් දෙන්න හිනම්. නුව නැති සත්පුරුෂයා හැමවෙලීම දකිින්වා නැනවතාගැෙන අසම්වා නැනවතා හා එක්කො වෙසම්වා නැනවතා හා ප්‍රියබස් බෙනෙම්වා එය කැමැති වෙම්වා යනවරේ දුන මෙෙනවී. ඥානවන්තුඒක එකතුවෙෙන්ඩ වරයක් දෙන්න කියල කියනවා. කාශ්‍යපය නැනවතා නුබට කුමක් කළේද. කාරණය කියන්නේ කාශ්‍යපයේ කුමන කරුණක් නිසා නැනවතා. දැකීම කැමති වන්නේද. නැනවතා උඹට මොනවාද කළේ නැනවතා දකින්ට කැමති මොනකාරණය හින්දද. නැනවතා සතුන් මැරීමආදිය සුදුසු යැයි නොසිටයි. න සුදුසු ඇයි සිතයි. නැනවතා සතුන් නොමැරීම ආදියම සුදුසු ැටියටයි කල්පනක් කරන්න. දෙ සමහරලාට සතෙක් මරණ්ඩ ගියොත් හොරක මක් කරන්න ගියොත් වැරදිකාම සේවන්නේ එකට ගියොත් මේ. සිල්ගැ කියල දු හම අයිර කිපිනො කියලාපි මොලි සඳහන් කළේ දැනට ඒක දැනෙන් නැතිහින්ද. දැනට ජීවිතයක දැනෙන්නේ දැනෙන්නේෙ නෑ. පුංචි කාලෙන්දල බොරු කියගෙන බොරු කියාගෙනව තාමවෙච්ච දෙයක් තාම වෙච්ච දෙයක් නෑමේ පවොක්කොම පොඩිකාලිදල කිරවා. නවොත් මේ කියාපු දේවල් එකක්වත් උනේ නෑ. මේක එන කොහොමද වෙන්න කියලකාගෙන් අහගණ්ඩද. ධර්මේ තියෙන නිසා හොඳනෑ කියලා අපි කියනවා. හතන්හසේන මක් වයාගන ගෙහිල්ල ස්වාමීනිි මමයේ සතෙක් මැරුවා. ඒක මට කොහොම විපාක දෙයිද කියලැහුවෝත් උන්වහන්සේ මුල ඉඳල කියලදේ විපාක දෙන හැටි විපාක දෙන ආත්ම ගාන මට මට එකක විඳින්ඩ වෙන්නේ කොයි විදිහටද. බෙල්ල කැපූුවත් බෙල්ලම තමයි කැපෙන්නේ. තලල මැරුවොත් තැිම තමයි මැරෙන්නේ ඒක ආත්ම කොච්චර ප්‍රමාණයක්ද සංසාරය කොයි කොයි විදිහරද විපාක දෙන්නේ කියලා උන්වහන්සේෙන් අහගන්ඩ පුළුවන් උනොත් නං එදාට පිළිගනිී. අපි හැමෝම මේ ධර්මි සඳහන් නිසා අපි ධර්මගෞරවේ නිසයි ඒක පිළිගන්නේ. නමුත් එහෙම ගෞරවයක් නැතිය අපෙන් අහනෝකාවාර් දෙහෙම වනේ කියලා. දේ නිසයි සඳහන් කළේ එහෙම බාලයන් කෞදාවත් ජීතය දකිින්ද ල බෙන්්ඩ එපා කියලකේ ඒකයි පණ්ඩිතයා එහෙමනමයි පණ්ඩිතයා සතුන් මැරීම නොකළයුත්තක් හැටියටමයි කල්පන කරන්න නොසුදුසුයයි සිතයි. කාටයුතු දේහියදෙයි. මේෝක කළයුතු දේවල් ම තමයි කරන්නේ. කේතු සහ නොළ යුතු කියලා මේලෝකෙ දෙකක් තිේෙනවා චාරීත්‍ර සහවාරීත්‍ර එන ඥානවන්තය කරන්නේ කළ යුතු දේවල් විතරයි. එතකොඩ බාලයෝ අපි මුලින් ඒ අයට අවවාදයක් දෙකත් කරන එකත් වටිනවා. මොක මේලෝකේ කළයුතුදේ නොකරණ එකත් වරදක් කුතු දේ ර කත් වරදක්. කළයුතු දේවල් නොකරණයට ඒ පැහැදිලි කරලා දෙන්නේ නැත්තං ඒකත් වරදක්. ඒ නිසා පළවිනි පාර දෙවනි පාරතුන්වෙනි පාර අවවාත කරනවා බැනු හාහාරි එම බැරිමනං බැරිමනං අතහැරලදන්නවා. දිගේ අපිට අපිට එහම හිතන වහම අතහරලද එක සාමාන්‍ය අපේ සවභහවේ මැත්තැම් පැටලි පැටලි අන්ඩිගිහම අපේ හිත්වේදනවල් හිත්තලීම් හැතියෙන. භාගතුන් වහසේ පාගේපු දේවල්ල අපිමි සංසාරි ඕන තරන් කරනවා. හැබැයි කොච්චර කරලා සිය වතාවක්න මෙයි ලක්ස වතාවක්නෙවෙයි කෝටි වතාවක් ගිහිල්ලා ස්වාමීණී වැරද්දනන් කෙරුනට සමාවෙන්ඩ කියලගීවොත් කවදදාවත් ප්‍රතික්ෂේප කරන්නේ කවදදාවත් ප්‍රතික්ෂේප කරන්න සමාවදෙනවමයි. පන්ලක්ෂ දොලොස් දස් විසි හතක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා උන්වහන්සේ විතරක්නේ දැක්ක අපි දැක්. හ සරින් එතර නාපිත් එතරගෙන විශාල පිරිසක් අරගෙන නමුත් අපිට තාම එතරවෙෙන්ඩ බැරි වුණේ මහාවීරයන්ට එදත් අදත් තවත් අකීකරු විච්චි හින්දමයි. ඒ කාලෙත් අකීකර වෙනවා සමවිල්ලනවා සමාව දෙෙනව නමුත් ආ යකීකරු වෙනවා ඉතිින් තාමත් අකීකරවි වී අපි ඉන්නවා. ඉ තාමත් සමාවිල්ලූ සමාවන දෙනවා නමුත් ඉතිං ඒක ප්‍රෝජනයටට අර ගණ්ඩා අපිසිරු දෙනනාම ඥානවන්තව වියේටතුයි. ඒනිසා සඳහන්කරනවා නැවතවරයයක්කිල්ලට කියෙන තවත්වරයක්කිල්ලට. ඒ වෙලා සඳහන් කරනවා ඉසේ නම් රාත්‍රයේ ගෙවී හිර උදාවෙන වෙහෙලෙහිම දිවබෝජුන් පහළවේවා. අද රාත්‍රයේ ගෙවිල්ල හිර වෙන කොටම දිව්‍ය මේ භෝජන පහළවේවා. දිව්‍ය මේ භෝජන පහළවේවා විතරක් නෙමයි ඒවා පිළිගන්නට සිල්වත් ප්‍රතිග්‍රාහකිවූ පැමිණේවා. විය මේ ෝජන පහළවේවා සෙල්ල ප්‍රතිග්ගාහකය පැමිණේවා. දන් දෙන්නා වූ මගේ වස්තුව ශය නොවේවා දුන්නට දුන්නට මේ වස්තුව මට ඉවර ඉවර නොවේවා. දන්දී පසුව නොතැවම්වා. එය කෝමදීලදීල මටායි කවදාවත් ඒ සම්බන්ධින් පසුතවීමක් නැඟඇති ඇති නොවේවා. දෙමින් සිත පහදවමින් පහදවන්නෙම්වා සක්දේුවනේ. මටඒ වරයේදෙන්ඩ පුළුහන්නන් එහෙම වරයක් මට දෙන්ඩ කෙලි ඉල්ලවා. ති ඉවරයක් නෑ සක දේවේන්දරයන්ගේ වරදීමත්. ආයෙත් ඉල්ලෙනවා ආයෙත් සඳහන්කරනවා නැවතද වරයක් ඉල්ලන සේෙක්වා.ඒලෑ සඳහකරනවා සක්දේෙන්දනි මම ඉල්ලෙනවා නන් තවරයක් නැවත මාවිත නොවැනු මෙෙනවිී අයිමංගාවට එඩිපා එකතමයි ඉල්ලෙන ඟර එඩ පමංගාවට එකත්වරයක්. අකීර්ජි පණ්ඩිතේනි බොහෝ ඉස්ත්‍රී පුරුෂිියෝ බොහෝවරුත චර්යාවන් පුරා මා දැවනු කැමති වෙෙත්. එබඳු මා දැකී මෙහි තොපට ඇද්දි බයකවරේද. මේ ලෝකෙ බොහෝ ස්ත්‍රීන් බොහෝ පුරුෂියෝ බොහෝ දේවල් කරලා මන්දකින්ද හරි කැමති. එකන දේවලෝ කියවෙල ඉපදෙන්ඩ ඉපදෙන්ඩ හරි කැමතියි. බොහෝ දෙෙන මන්දකින්ට කැමැත්තත් දක්වනකොට තැක්යි මට ඔච්චර බයි ලැහුවා. ඒවෙලා සඳහන් කරනවා. එබඳුූ දිව්‍යවර්ණ සහිත සියලු කාමයන්ගෙන් සමුෘර්ද වූ තොප දැක මම තවස්දම් රැකීම මෙහි පමා වන්නේෙමි. ඔොබේ ලස්සන රූපය දැකල දිව්‍ය සම්පත් දැකල මේ තවස්දම් රකින්ට මම ප්‍රමාද වෙනවා. මටතුොතෙන්ටෙන්ඩ හිතෙයි ඒ ප්‍රමාදේ මට ඇතිකරන්ඩ මට ඇති කරණ්ඩපවා. ඔපගේ දැක් බයනම් එයයි උඹ දැකලා මට ඇතිවෙන බය ඒකයි මටත් ඔබ ඉන්න තැනට එන්ඩ හිතෙයිද කියන බයයි මට තියන්නේ ඒකයි මන්දකින්ඩා එන්ඩෙපා එන්නෙපා කියල කියන්න එනම් මේ කාරණාවක් විතරයි මේ කාරණාවෝස්සේ ඥානවන්තයකුට කල්පනා කරන්න තියෙන දේවල් සාගරයක් තර අපි කරුණක් විතරයි මෙතැනද මේ මතක් කරගෙන යය. එළඟට සඳහන් කරනවා සක්‍රදේන්දරයා විසින් යාපති ස්වාමීණි මෙතැන් පටන් නුබෝහන්සේ සමීපේට නොපැමිණෙන්න්නේෙමි මෙතැරින් පස්සේ මංගු බෝහන්සලට කවදාවත් එන්න නෑ උන්වහන්සේරවැයන්ද සක්‍රදේවේන්දරයවෝ පටත්වෙලා යනවා. බෝෂතානන් වහන්සේ ජීවිතන්තේ දක්වා එහිම වාසය කරමින් ආයු කෙරවල බඹලෝ උපතිනවා. අභිඥ්ඥාලාබීනි ආයු කරවල බබලෝ තමයි උපදින්නේ. න මෙමතැනිද සඳහන් කළ දන්දෙෙන්ට අපි මෙධන පාරමිතාව කතා කරන නිසා. පලවෙනි දවසෙත් කරකොල දන්ඳුන්න දෙවැනි දවසෙත් ආහාර නැතුවමයි නමුත් ප්‍රාර්ථනාව අදත් ධානයක් දෙදඩ කෙනෙක් ලැබේවා. ලෝබ සිිතක් දේශෂිතක් අහල මායිමකවත් හයාගන්ඩ හයාගණඩ නෑ. තුන්ගනි දවසේ ප්‍රාර්ථනාවත් දවස් දෙකක බඩගින්න කුසේතියාගන ප්‍රාර්ථනාව අදත් මගේ මේ කර කොලටි පිගන්න කවරු හරි. කවරුහරිමුණග හේවා. තුන්ගනි දවසෙද්ධාන දේල කල්පනාව මාසයක් නෙමෙයි දෙකක් කවරු හරිෙනවනං ඒත් මට දන් දෙෙන්ඩ ලැබේවා එකන්නේෙ තමන් ගැන හිතුවම අද ම ගැන හිතුවනෑ මං සංසාරෙන් එතරෑම සරුවග්ඥිතා චානය මුදුපත් කරගැන්ඩ මෙ දාන පාරමිතාව සම්පූර්ණ කර ගති තුයි කියෙන කාරණාවම තමයි ජීවිතය පුරාම ජීවිතය පුරාම කටයුතු කළේ. ඒ කාරනාව මෙතරින් පැදිලි කරනවා අකීර්ති පණ්ි කාරණාවදි එතනදි සඳහන් කරනවා කෞදසක්‍රදේවේන්දරයා කියලා. බෝසතාාන්නන් වහන්සේගේ ජීවිත කාලය පුරාවට කල්්‍යාන මිත්‍රියෝම පිහිටවුණා. එහනම් මේ මහා වීරයන්ණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය කරා ගමන් කරන මහා වීරයන් වහන්සේට උදව් කරන්ඩ උන්වහන්සේ පිටිපසි කල්ලයාාන මිත්‍රයු හරියටටිය. වෙන කවරුුවත් මේ සක්‍රදේවේන්දරය හැට එදත්වෙෙන්නේ. අපේ ශාසනයේ දෙවශලා බි අතර අගතනතුර ලබන අනුරුද්ධ මහරහතන් වහන්සේම එදා සක්‍රදේවේන්ද්‍රීියෝ. අපේ බුදුරජාණන් වහන්සේ තමයි අකීර්ති පණ්ිත හැටියට කටයුතු කළේ එනම් කල්ල්‍යාන මිත්‍රයෝ එතන ඉඳල එනවා මේ පිහිටවෙමින් මෙතෙන්ට අරගනයන්ට පාරමිතාවල් සම්පූර්ණ කරවාන්ට. එලකට මේ දාන පාරමිතා වෙදී අපි අහල තියෙනවා ඒක සාටක කියලා බමුුණෙක් ගැන ද මේ කතාව දන්නවා. මේ ශ්‍රාවක ධානයක් ධනය නිසා කතාර දානය පිළිබඳව කතා කරන නිසාඇ එක සාටක බමුණ අපේ ශාසනයට එනකොට කව්ද. හරි විශිෂ්ට චරිතයක් මේ ඒක සාටක බුණ හිට අපේ බුදුරජාණන් වහසගේ කාල නෙමයි. ඊට හුගාක් හුගාක් ඉස්සර තමයි එක සාටක බමුණ ඉන්නේ. අදමුත්තර බුදුරජාණන් වහන්සේගේ තමයි න්‍යත විවරනාරගන්න එක සාටක බුණ වහසේගේෙන් නියත විවර අරගෙන නවත බුද්ධශාසනය එක පහළ වෙනවා බඹලොඉන්දල දෙවුල්ලො ඉඳල නැවත බුදුරජාණන් වහන්සේ නමක් පහල වෙනකොට ඉපදෙනවා. ඒ පදෙන්න ඉතාම දුප්පත් කොළේක තාම දුප්පත් කොලේක තමයිපදෙන්නේ. මේ කාලෙ තමයි ඔය එක සලුවක් තියෙන්න්නේ. බිපස්සි බුදුරජාණන් වහන්සගේ කාලි මතක හැටියට. මේ බුදුජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්න අවුරුදු හත්තකට එකයි. අ බොහොම අවශ්‍ය බොහොම දිග අවුරුදු හතකට දේශනාවයි. ඉති මේ දේශනාව ලංගෙන දවස් වෙනකොට දෙවිය බ්‍රහ්මයෝ මුළු ජම්බුද්දීපේටම කියන හවල් දවශ්‍ය ධර්ම දශාව කියලා. රෑ දවල් දෙකේම මේ කෝටි මෙච්චරක් කියල සීමාවක් නෑ බණහන්ඩ යන පිරිස. එති මේ ඒක සාටක බමුණත් යෙදරගෙහිල්ල බැමිණිට කීවා ඔබ දවල්ට බනාහන්ඩ යනවද රෑට යනවද. මිේ නො රට යනකමට රදරයි කාන්තාවන්ටඒක ආරක්ෂාව මදී මම දවල් යන්නම් ඔබහවසයන්ට. ගදුම මේ දෙන්නට මේ සලුවයි. එද බැමිනි සලුව පොරුවගන උපාසිකාවෞත්තයක දවල් ගිහිල්ල බනෑහුවා. බමන හවස පිටත් වුණා. භාග්‍යතුන් වහන්සේ තර්ම දේශනාව කරනවා අධර්මාශනය වැඩෙන්නවා පුදුමාකාර ලස්සනයි. පුදුම ගාම්බීරයි. බමුණක් ගිහිල්ලා. සැ ග අතරිවාඩි වුණා බනහන්ට. ධර්මදේශන අවශ්‍රවනය කරනවා. මද්‍යමයා ප්‍රථමයාමය ගෙවෙනවා. ප්‍රථමයාමයේ ප්‍රාත්වී දහයවාගේ පහුවෙනකොට ගෙවෙනවා. ඒ ප්‍රථමයාමේ. බද්දුම ප්‍රීතියක් උපදිින් අනීමේ මහා උත්තමයන් වහන්සේර පූජා කරගන්ඩ යමක්. යමක් නෑ පූජා කරණට මමුත්මගේ උතුරු සලුව දෙනව මයි කෙල හිතෙනකට නොයෙක් විතර්කයන් ඇවිල් ගොඩන ගෙන්ට පටන්ගන්නවා. ට බැමි ියට යන්නේ කොහොමද බනං කොහමරි වෙයි එක සලුව යිනේද තියෙන්නේ ඕකදී හරියනවාවද මේවාගේ ප්‍රශ්න කෝටියයක්ක් එනවා පූජාවතනම නවතිෙනවා මධ්‍යමයා මේ ඉවත්වෙනවා මධ්‍යමයා මේ කුත්වෙන කොටත් පුදුමාකාර ප්‍රීතියක් ඇතියෙනවානේ යමක් පූජා කරගණ්ඩ ඇත්තම් සරවාන්ගේ පිනා යනවා සලුව ගලොවලා කුල ලගන්නවා අනමුත් අරවාගේ මාර ලෝභ සිත ආයත් වල පෑම් කරනවා ලියම් කාල ඇතිවත්තලා යනව තුන්ගෙෙන යාාමේ ඒ වෙලා වෙනන් කල්පනා කරනවා මේ තර මිහිරි විදිහට සද්ධරමයේ දේශනා කර කර මම සසරින් එතර කරට කටයුතු කරන මේ මහා වීරයන් වහන්සේට මා විසින් යමක් පූජා කළ යුතුමයි එහෙම සළලඇද ගත් අවතාගත්තක ම ගිහිල්ල බාගිතුන් හසගේ සිරිපාද පත්මේ පාමල තිබ්බ. ඉතියන කොට මේ ඇති වෙච්චි ප්‍රීතියට තමයි මම දිනවා මම දිනුවවා කියල කෑගෙමමේ. බඳුමති නගරී බන්ඳුම රජරෝත් බනහණඩබල්ල. මෙ දිනුව කියන වචනයට රජවරු හරියාකමැතිීල්ලු.කදද දි රජරීතුවද දන්න බනාහන්න අතරේ කෞර විල්ල රාජ්‍ය අල්ලගත්තද. නිසා හාම පුරුෂයකයාවනවා කවුද දිනුව කිය කැෑැ ගහන්නමොකද කියලා බලන්ඩ කියලා. අර පුරුෂය බලලැවෙල්ල කියනෙන ස්වාමීණී ඒ සාටක බමුණා එක්ම සලුව තමන්ටත් බැමිනිටත්ති ිච්චේ. ඒ එක භාග්‍යතුන සිර පූජ කරලා. ලෝභ සිත දිනපුනිසායිද දිනව දිනවා කියලකෑ ගහන්න. රජරු ටික වෙලා කල්පනා කළා. අනේ මේ බමුණා හොඳට ගුණ දන්න කෙනෙක්. මට හිතුන් නෑ බුද්ධ පූජාවක් කරන්ඩ නමුත් බමුණතිබුංචිේ එක ම සලූ භාග්‍යතුන් සිර පූජ කළලා. මාවිසින් බමුණනාට උපකාරයයක් කළ යතුයි කියලා බුණට සලු දෙකක් එෙව්වා. බමනං ඇහුව කාගෙන්ද සලූ රජජරු එ්වේ. බමුණ කල්පනා කළා මේ රජරුව මෙච්චර කල් මේ රටේ රාජ්‍යි කරනවා. මෙච්චරවෙලත් රජරුවෝ නිශ්ශබ්දෝ බනැහවා එන රජනට මට සලු දෙන්ද තිබන කලින් මන් දුපපත් කෙනෙ බෝධන්ුවනේ රජ්ජුරු. එහෙමන මේ සලු හම්බවුනේ භාග්‍යතුන් වහන්සේගේ ගුණ කියපු නිසාමයි මං බුදු ගුණ කියපු නිසාමයි මට මේ සැලු දෙ හම්බුනේ. ාා බදුගුණ කියලා හම්බෙච්ච දෙයක් මට ඕනෙම නෑ බුදුගුණ කියලා හම්බච්චදේ භාග්‍යතුන් වහන්සේටම පූජාවේවා කිය සලු දෙකමගි හිල්ල පූජා කළා. බමුණආපහු සලු පූජා කලාා රංචුනා රජරුවාය සලු දෙකක්්‍යව්වා ඒකත් පූජා කළා හතරක්යව්වා ඒකත් පූජා කළ ක්‍රමාණු කෝලෝ සලු මෙහමයව් සලු තිස් දෙකක් යව්වා. අන්තිමට බමුණ කල්පනා කලා වත් පජාකිරුව රජරු තවත්්‍යවයි. ඒ නිසා මේක නවතිින්රෝනෙ දැන් තිිස් දෙකෙන් දෙකක් තියාගෙන තිහක් පූජ කළා ආයත් රජුරූ දවසක් යනකොට මේ බමුණ බනාහනවා හරිම සීතල දවස රජ්ජරු හරි සතුටින්ගි හෙල්ලා රජ්ජුරූ පොරවන ලක්සයක් වටින කම්බිලිය බමුණට දී ලකිව මීට පස්සේ බනාහන්න මේක පොරෝගැයි. රු හරි ස ට බුණනට සලුවදීල යන්න ගියා බමුණ කල්පනා කරනවා බෙතරං වටිනා සලුව හත්තරං මැණක් රිදී සියල්ල සහිතයි මේ සලුවේ මේකුණුකය වහන වට වඩා මේ ගාගිතුන් වහසර පූජාකර ගණඩි තිබුණත් කොච්චරා ගීද කියලා බුදුරජාණන් වහන්සේ ඇතපෙන ඇඳට උඩින් වියනක් වගේ මේ සලුව මෙ හැදවා. ජිරු පස්සේදසකාව බදුජාණන් වහස දැක ගඩ. ඇවිල් බදුජාණන් වහස එකක සුගන්ධකුටියේම සාකච්ඡා කර කරන්නකට වියනෙන දක්කා භාගිතුන් වහන්සේගේ සවනක් ගන බුද්ධ රශ්මි වැදදිලා වියනෙත් බැබලනවා මැනික කොල්ට රත්තරංගොල්ට බද් රශ්මය වැදිලා ආලෝකයේ දෙගුණ තෙගුණ වෙලා රජුරු පුද්දුම ප්‍රීතියෙන් බලාගනනිඳදළ අහනුව ස්වාමීණී මෙ සලූ අපේන මෙ සලූ මගෙන්නේ මේක කොහොදම තන්ටාවේ. හෝකඒ සාටක බමුණට පොරවාගෙන බනා හන්ඩ දීපයක. මහරජෝබ සලුව බමුණට පූජ කළා බමුණයි සලුව අපට පූජා කරල ඇන්න ගියා. රජජරෝ කල්පනා කළා මේ බමුණනං පුදුමාකාර ජාතිය කෙනෙක්. මේ බමක් ගුණදන්න තර මේ බමුණ ගුණදන්න තරන් අපි ගුණ දන්නේ නෙ. බමුණට කවව පූජාකිරුවත් භාග්‍යතුන් වහසට මදිනේ ගුණදන්නකම. හිද රජරුමේ මිනිසකුට ජීවත්වීමට පැවැත්මට අවශ්‍ය සියලූම දේවල් අටාට අටාට එකතු කළා ඇදුම්ගත්තන අටයි විඟංගත්තන අටයි මේවාගේ ජීවිත්තයට අවශ්‍ය සියලුම දේවල් අටාට අටාට එකතු කළා. එකතු කරලා බමුණ ගෙන්න්නලා බමුණට සියලුම දේවල් පූජ කළලා. ඒ පූජාව සබබට්ටක පූජාව නමින් හැඳින්වා සියලුම දේවල් අටාට අන්තර්ගත නිසා සබ්බට්ටක පූජාව. එහෙම පූජාවක් බමුණට කරලා බමුණට පුරෝහිත තන්තරකුත් දුන්නා. එතුකටමයට එඔක්කොම ලැබුණ කොහොමද ශ්‍රද්ධාසිතිින් යුක්තව භාග්‍යතුන් වහන්සේ පිළිබඳ පැහැදීමෙන් කටයුතු කරපු නිසා. නමුත් මට මෙහෙම දේවල් ලැබෙයි කියලා බමුණගේ බලාපොත්තුවක් තිබද. එහෙම තිබුණ ං ආයතිය නෙ ලෝබ සිත මං භාග්‍යතුන් වහන්සේට වන්ඳන්නේ මට මේක ලැබයි කිය. ල් හබ කිය එහෙම සිතක් ඒම කල්පනාවක් තිබුණම නෑ ධනාධ්‍යාශයෙන්ම භාග්‍යතුන් වහන්සේට සියලු දේවල් පූජාකිරි මයි යඇදී. ඒනිසා බඹුණට විපාකයක් ැටට මෙලවදීම මෙලවදීම ප්‍රතිඵල හම්බනාා. ඉ මේ කාරණාව ධන දීමේදී ඇතිකරගත්ත සිත නිර්ලෝබී බව පැහැදිලි කරන්න ශ්‍රාවක චරිතයකින් අපි ගණ්ට තියෙන තවත්. උදාහරණයක් නමුත් සඳහන් කළ බමුණා මේ ශාසනය හරි සුවිශේෂී චරිතයක් කියලා කෞද මේ ඒක සාටක බමුණා මෙ වෙන කවුරුවත් නෙමැයි මහාකාශ්‍යප මහරහතන් වහසර ජාතීත භවය එනකට අපිටාද ධර්මදේශනා විදි තවත් කාරණාවක් අපිසාකච්චා කරමු ජාතික කතාවක් අප කෙටියෙන් නිමාකරමු සබ් බ්‍රහ්මණ චරිතය දාන පාරමිතාවට අන්තර්ගත කාරණාවක් සබ් බ්‍රාහ්මණ චරිතය මේ සබ්බ බ්‍රාහ්මණ පාරමී ධර්ම සම්පූර්ණ කරන කාලේ බෝසතාාණන් වහස ඉපදිච්ච තවත් තවත්තෙ අවදිය මේ චරාපිට කට්ටකතාවේ සඳහන් කරල තියෙනවා මෙ කාලයේ මේ සබ බහ්ම කොයි විදිහට කොයිවාගේ තැනක කොයිවාගේ රටක ඉපදිලා හිටියති කියලා සඳහන් කරනවා මෝලිනී කියල නුවරක තමයි ඉපදිලතියන බරණැස් නුවර මෝල්ලිනී කියෙන ප්‍රදේශී නම සබ් බ්‍රහ්මණ. තරුණ කාලයට එළඹෙත්ම පුදුමාකාර විදිහයට දන්දෙන්ට ප්‍රියයි. දන් දීගන දීගනය යනවා. නවත් මෙයාට හිතෙනවා මා සතු ධනය ඉවර වුණුත් මංමනුවොද දෙන්නේ. ඒ නිසා සේවකයන්ට සහ පවුලියයට කියනවා ඔබ දන් දෙෙන්ඩ මේ දංගට කවදාවත් නැති කරන්ඩපා දන් දෙන්ඩ හැබැයි මව විදේශගත වෙනවා. එ වෙන දෙයක් සඳහා නෙමෙයි මේ ධන ඉවර වෙනකොට පහෝදනයගේ. විශාල බඩුමුට්ටු තොගයක් පටවගත්ත නැවකුත් අරගෙන මෙය විදේශගත වන්නයි පිරිසකුත් හැක්කන්නේ. මෙහෙම යනා අතර ද නැව සූදානම් නැවුලගින්ඩ අයිතියෙන් සබ බ්‍රහ්ණ පාවාහන්දයකුත් පැළඳගෙන කොඩේකුත්ති හළගෙන ගෙදරින් එලියට බැස්ස. නැව්තොටට යනා අතරේ ගන්ධ මාදන පරෝතය වැඩඉන්න පසේ බදුරජාණන් වහන්සේ නමක් නිරෝධ සමාපත්තියෙන් අවදි වුණා. උහස නරෝධ සමාපතතියෙන් අවදවෙලා පිහිට වන්න කෙනෙක් බල කොට දැකමේ බුණ. යන්නන්නේ දන්දෙන්ට සල්ලිහොෑන් යි. මේ බමුණ දැකලා බුදුරජාණන් වහස බැලුවව අමයාට සාගරය තුලෙද කරදරයක් වෙයිද. හ ගරීද රක් වෙනවා. එහෙමනම් මායායුතුයි මොහුණ ගැහෙන්ඩෙ. ඒ කරදරයෙන් මිදෙන්ඩ මම දැක්කහ මොහුමට පූජාවක් කරනවා. ඒ පූජාවෙන් ඔහු මිදෙනවා. එහෙම මිදෙන්ඩනම් මොහු ලෞ්වා මම පාාවහම් පූජාවක් කරව ගණ්ඩෝනෑ. සද කරන පවාහන් පූජාව යයාර වාහන පූජක කලලාවගේ ප සිද වෙන වැඩක් කියෙන. පහ පූජාවක් කරව ගැන්රෝය. බොහෝම ගන අව්ුව ගමණ කොඩෙත් ඉහළගෙන තොටුපලට යනවා. පසේ බුදුරජාණන් වහන්සේ ඉරෘද්ධයම වැඩම කළා නැවතොටට වැඩම කලා දැන් අවුව වැටිල වැටිල වැලි රත්වෙලා අංගුරුවගේ වැලිවෙල අඩීතියම ටේරෙනවා. දැ මේ බ්‍රාහ්මණය මෙහන් ගවා බුදුරජාණන් වහන්සේ අවවි වැ පැලි පෑගිපෑගේ පාද සිරිපතු පිච්චි පිච්චි. සහට මේක දැකනේට පුද්දුමද්දුකක් ඇතිවුණනානේ මා ඉදිරිපිටට පුුණ්්‍යවන්තෙක් නේද මේ එෙන්නේ. කොයිවාගේ සතුටක් ඇතිවුනාාද මෙයා කල්පනා කරනවා මේ තියෙන්නේ පින් කුඹුරක් මේ කුඹරේ මා විසිං පුුණ්‍යවන්ත බීජය ක්‍රෝපන නොකළොත්ම ොනතරංගඥාන එක්ද. කුම්ඹුර දුටු මොහොතේ බීජ වපුරාගත යුතුමයි මං මොනවා උන්වහන්සට පූජා කරන්නද. හදවත පිච්චිලා ගියයා වැලි රත්වෙලා රත් වෙලා අංගුරුවාගේ වැල්ලෙ උන්වහන්සේ එරි එරී සිරිපතුල් තියගෙනකුට. ඉක්මට ගෙහිල කතා කළා ස්වාමීනයේ මට අනුකම්පා කරන සේක්වා මදක් නවතින සේක්වා මෙ අයික්මන්ට ගහක්ලඟට ගෙහිල්ලා වැලි ගොඩක් ගහලා ඒ ගහයට බවැලි ගොඩඋඩ සලුවක් කෙළල ආරාධනා කලා ස්වාමීි අහස මෙතන වැඩඉන්න සේක්වා කියලා. සුවඳ මිශ්්‍රරපු ජලයේ ගන බුදුජාණන් වහන්සේගේ සිරිපතුල් මයා හොඳට දෝන කලා. සිරිපතුල් දෝවනය කරලා සුවඳ මිශ්්‍ර කරපු ජලයෙන් තමන්ගේ පාාවහන් දෙක හේදවා. හෝදලා නැවතේ පාවාන් සුවඳ වත්කිරවා. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල්್ල සුවඳ තෙල් මෙයා සම්බාහනය කළ භාගතුන් වහන්සේගේ සිරිපතු ලාಾරග නසර ල්ලා. මෙ භාගතුන් වහන්සට මෙයාගේ පවාහන්දක පැළැන්තුූවා. ස්වාමීනී මට අනුකම්පාවෙන් අධින් පසු මේ පාාවහන් දරණ සේකවා කෙලා රාතන කළා. මෙයාගේ කොඩේ කොඩෙත් බුදුරජාණන් වහන්සට පූජ කලා ස්වාමීණී මේවාගේ අව්ව තියෙන වෙලාවක භාගිතුන් වහන්සේ මේ කුඩය පවිච්චි කරන සේකවා කල කුඩෙත් පූජ කළා. උන්වහන්සේට පූජාව කරලා. මෙයා සතුටින්ගේ හිල්ලලා නැවට කොඩු වුණා හදවසක් විතර යාාතරා කරන ගොඩ්ඩ නවසිදුරුවෙලා වතුරෙන්ට පටන් ගත්තා කොච්චර ඉසත් නවත්හන්න බෑ. නැවයින්න සියර දෙනාම ජීවිතේ ආරක්‍ෂා කරගණ්ඩුවන නිසා මරණ බයින්කෑගහනෝ න තවරුුවත් බේරගණඩ හැටියක් නැති නිසා මේ සබ බ්‍රහ්මණතුමා පුොරෝහිත බමුණට නතැන් තමන් අතවැසි කුඩු කිය කියලා මුළු ශරීරයේ පුරාම තෙල්ගා ගත්තා ඉතෙල්ග ශරීරය බුරාම තෙල්ගෑව ගෙතෙල් අරගත්ත ලුණු හකුරු කලව කලා හකරු කුඩු කරල තිබිනි හකරු කළලං කළලා ගෙතලු ඉහකුරු හොඳයට බඩ පිරිඩකෑවා. පුරෝහිතයටකි වබත් කණ්ඩ එ පුරුෂයාටත් කණ්ඩ කියලා මේ දෙන්න ගොඩ වුණා නැවේ කුම ගහහි මුදුනටම ගොඩ වුුණා. නැ මස් කන සත්තු මස්කැස් බෑවෝවාගේ අය ඒට නැවට ලංවෙනවා ඳද නව පෙරල්ලෙන්ඩ ලඟගයි මස්තිේනවා ඒ කට්ටිගෙන් බේරෙන්න්ඩෝනෑ. එනිසා සඳහන් කරනවා කුඹග හෞඩන කල ඈතට පැන්න කියල්ලා. තෙනම් සඳහන් කරනවා යාරයක සි අහතලියයක්ක් විතර ෑතට කුොම ගහෙ ඉන්ඳල පැන්න කියල්ලා. බෝදුරක් පයිනවා. ඒ පැනල මහසාගරයේ දිවාරාධිකේ පීනනවා. බඩගෙන න ති වැන්නඩ තමයි ගිතෙල් ෑව හ රත්ක්. පකාරනාවව කලින් කතා කලතියවා. තෙල් ඇගේ ගාගත්තේ තෙල් හේදෙන් නැති නිසා සීතලෙහෙම දැනෙන වාඩුයි. ආරක්ෂාවටත් හොඳයි. දැන් අතවශයත් එක පීනෙනවා හැබැයි සාගරයට පයිනකොටම අටසිල් සමාදැමුණා පෙහෙවස් මතයිඉන්නේ. සිල්මත තමයි පීනැන්නේ මේ සාගරේ භාරකරපපුයක දිියං ගඩාවක්කින්නවා මුහුදු මනිිමේ කලාව ඒදවියාගනව තමන්ගේ සටට බුක්තිවිඳ විඳ හිටිය අදින කීපයක් සාගරයේ වෙන්නන්නේ මොනෝද කියෙල බැල්විින. මෙහෙම දවස්යාා නක්ගත වෙලා සාගරයේ හා දිි්ාන කරන කොට තමයි දෙදකි මහා පු්්‍යවන්තෙක් සාගරය පීනවා. එවෙලායි පුදුමාකාර භයක්කිතිවුණා මගේ ප්‍රමාදයක් නිසාමන් කලින් මොහු දෙැක්කි නෑ. බැරිවෙලාවත් මොහු සාගරය තුළ මැරුුණ හමනං මට මේ තනතුර පවනැතුවයනවා. නිනිසායි තාම ප්‍රණීතු වූ. ිව මේ බෝජනයක් හා සමාන ආහාරයක් අරගන්න වහාම මෙතෙන් ටේනවා. ඇවිල්ල කතා කරල කියේ න මේ ආහරේ පිළිග්ඩ. මේ ආහරේ වලදන්න දෙැන් දින ගණනක් බඩගින්නේි. ඒ වෙලාවෙකේ නොයිපා. මන්සිල් සමාධ වෙලයියෙන්නේ. එනි සයිපා දැ හද්දවසක් බඩිගින්නේ. සිිල්පදේයටට මොන තරංගලු කිරීමක් කරනවාද. මෙසේලේ මං ආරක්ෂා කළ යුතුමයි. බුදුරජාණන් වහසෙත් කොතනවදේශන කරල නෑ. කමන හේතුවක් නිත් සිිල්පද සිිල්පදවිඳ ගණ්ඩ කියලා ඒන අපි ොරන්දුවෙන්නේ දිවි හිමියෙන් රකිනවා කියලා. ජීවිතේ නැතිවනත් සිල්පද කඩාගන්න. එහෙමයි ශක්තිමත් හිතක් තියෙනවනං තමයි එක ප්‍රයෝජන ඇති වෙන්ඩ ප්‍රෝජ නැතිවෙන්න්න පටන් ගන්නන්නේ ශක්තිමත් හිතක් තියෙන්න්න නෑ මේ සීලේ වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරන්න පුළුහන් වඩුවන ඇයිඒ එක භාග්‍යතුන් වහන්සේගේ ආග්ඥාව හින්දා. කම ජීවිත පජා කරණය දුරජාන් වහන්සගේ ආග්ඥ්‍යාවට. භාගිතුන් වහන්සේ පිළිබඳව තියන ශ්‍රද්ධාවට භාගතුන් වහන්සේ මන්දිහා බලාගෙන ඉන්නේ. මන්සිල් සමාදන් වෙනකොට භාගිතුන් වහස මන්දිහා බලාගෙන ඉන්නේ. එහෙම නං සිල්පත කඩනකොට තුන් වහසට පේනවා. එ මංහරී දුරුවල මිනිහෙක් එහෙම වෙන්න උන්වහස බලාගෙන තැන ට සිල්කඩ ලැද්ජයි. එනි සමන් සිිල් රැකගෙනඉන්න. දේවතතා වයටට කිවයි පාව්විියාහාර. දෙවත ව සුව පහසු කනුත් සකස් කරල දෙනවා ජානවා හනාරගෙනෙනවා එකැනෙ නැව් වගේ දේවල් අරගෙනෙනවා. ගොඩවෙෙන්ඩ පුළුහං නමුත් මගේ අතවැසියකිඉන්නවා. අතවිසියට ගොඩවෙෙන්ඩි බෑ එන ැති මටත් ගොඩවෙෙන්ඩි බෑ එනං එ අට සිිල් දෙෙන්ඩ කියනවා. අතවසියට පන්සිිල් සමාධයන් කර වුවා. පස තමයි මේ නැවලට නගින් ඉඩහම් වෙන්නේ අත ැසි යටටි හම්බු වෙන්නේ නමුත් මේ බ්‍රහ්මණතුමා කල්පනා කරනවා මේ තරන් දේවල් මහ මුහද මැද්දි මට ලැබෙන්නේ ම මොනවාගේ පින්කං කරපු හින්ද දන්නේ කියලා කොයිවාගේ පින්කමක් කරපු නිසාද මට ලැබෙන්න්නේ කියලා අහල බලන්ඩෝනෑ. එනිසා හනවා දි්‍යංගනවෙනි ඔබ දි්‍යාංගනාවක් කියලා සඳංක ලා හැනඟගඔබට බොෝදේවල් පේවා මෙ තරම්ම දේවල් මේ සාගරයත් තුළ මට ලැබෙන්නේ කොයිවාගේ හේතුවක් නිසාද. ඉටපසේ සඳහන් කරනවා. ඔබ කරපුුසේ ඔබ කරපු කුසලේ මට පේනවා. ඔබට මතකද මේ ගමන පිටත් එෙන්න්න කලින් පසේ බුදුරජාණන් වහන්සේ න මඟට පාවාහම් පූජා කළා. ආං ඒ පූජාවං ලැබූ අනන්ත ආනිසංස බලයෙන් තමයි ඔබට මේ කුසල් ලැබෙන්න්නේ. ඔබට මේ ආරක්ෂාව සැලසෙන්නේ. ඔබට මේ ආරක්ෂාව සලසලා දෙන්න ඕන නිසා තමයි පසේ බුදුරජාණන් වහන්සේ ඔබ මුණගැහෙන්න මට වැඩී. එතකොට ඒ කාරණාව ඇතුලි මෙයා පිටනටයන්නේ සල්ලි හොයන්ද. සල්ලි හොයන්නේ දන් දෙෙන්ඩ එතකොට කුසල් වඩන චේතනාව හිතේ තියෙන හැම මොහොතකම ඔවුන් ආරක්ෂා කරන්ට මේ සම්ය දෘෂ්ටි බලවේග නිරන්ත්‍රරයෙන් සූදාන පින්කරනනා ආරක්ෂා කරන්ට. භාගයතුන් වහන්සේ මහරහතන් වහන්සේලා ඒ අගේ සිතුම් පැතුන් දැකළ සිතුවෙලි දැකල ඒ ආරක්ෂා කරන්න සසරින් එතරයන්ට උදව් කර්ඩ කල්්‍යයාන මිත්‍රුවෝ හැම පැත්තෙම පහලවෙනවා. යමෙක් සසරින් එතරයන්ට උත් සහ කරනවාන යමෙක්කු සල් දිියවුණු කරන්ඩ උත්සාහකරන්නවාන ඒ අයගේ ආරක්ෂාව වෙනුවෙන් කල්ලයාාන මිතරූ හැත් හැම පැත්තෙම පහලවෙනවා. මේ කාරණාවිදි සඳහන් කරනවා. මහා පුරුෂයන් වහන්සේගේ චිත්ත සම්පත්තිය නිසාත් පසේ බුදුරජාන් වහන්සේ නිරෝධ සමාපත්තිය නැගී සිටි බැවින්ද. චේතනා හතාත් අතුරෙන් පළමු චේතනාව දිිට්ට දම්ම වේදනියය හෙයින්ද. පසේ බුදුරජාණන් වහන්සේගේ. අනු කම්පාව පළමු චේතනා චේතනා හතේ පළමේනි චේතනාව දිිට්ට දම්මවේදනියය නිසාත් දිිට්ටදම්මවේදනියයයි කෙල කැන මේ ජීවිතෙම ජීවිතයම විපාගදෙන නිසා. රද පතති දධනකොට පහළල වෙන චේතනා හතක් ඒ චේතනා හතේ පලවිනනික දිිට්ට දම්ම වේදනීියයි කියළල සඳහං කරනවා. මෙෙමන මෙතනදී පළමු චේතනාව දිිට්ට දම්ම වේදනීය හෙයින්ද. එම දානය ඉතාමත් උදාර පල ඇත්තේ විය. මේද එම දාානයෙහි ස්වල්ප මාත්‍ර වූ පලයක් යයි දැනයතුය. බෝධි සම්භාරඌූ ඒ ධානය වනහි අප්‍රමාණ පළ ඇත්තේ එෙහිේ. සම්බෝධි සම්භාරය උදෙසා දුන්නාව උදානයක් නිසා අප්‍රමාණ පල සහිතයි. නමුත් මේ සාගරයේ ආරක්ෂා කිරීම මේ පිංක මේ සියලු පලේ නෙමෙයි. අල්පමාත්‍ර වූ ස්වල්ප වූ පින්කමක් ස්වල්ප වූ විපාකයක් විතරයි කියල සඳහන් කරනවා. ඒ නිසා මෙතන සඳහන් කරනවා බ්‍රාහ්මරතුමා මහනවා මට වඩා. සිය ගුණේකින් සව් මැලිවීමී හනතම් මම සියගුණේකින් සවූ මැලිවීමී. සැපේ වැඩුනෙක් වීමී, එසේ ඇතිකල්හිීද මාගේදානය සම්පූර්ණ කරමින් උන්වහන්සේට මෙසේ පූජක් කලිමි කල්පන කරනවා මට වඩා බොහෝම සියගුණේකින් සව් මැලී කෞුද්ද භාගෙතු වහන්සේ. සැපයෙන් වැඩනේවීමි උන්වහන්සේට තියෙන්න්නේෙ ඉතාම සැපයක් ජීවිතයක්. ඉළඟට ඊට වඩා මම සියගුණයකින් සිියව් මැලිවීමේ. මම ඉතාම සියවු මැලි මමත් සියව් මැලි එනම් පාාවහන්නතුව මටත් මටත් ඇවිදින්ට බැරිතරම් මත් සියවු මැලි නමුත් ඒ වෙලා විකල්පනා කරනවා. මාගේ ධානය සම්පූර්ණ කරමින් උන් වහන්සේට මේ පූජාව කලිමි නමුත්තේ සියල්ල අ තැහැරල දානය සම්පූර්ණ කරන්න ඕනෙ නිසාම මේ පූජාව මංුන් වහන්ස වෙනුවෙන් වෙන සිද්ද කරගත්ත කියලා. ඒ කාරණාවය එහම සම්පූර්ණ කරල ප්‍රකාශ කරහම. මෙධන චේතනාව විස්තර කරනවා මේ සංක බ්‍රහ්මණ කතාාවේ. කොයිතරං උදාර සිතක් ද මම සිව් මැලිවුුණා මේ සියව් මැලි භවතියාගන මේ පාවහන් නැත්තං මට මේ මහපොළුවේ පයිති අන්ඩ බෑ. අපහසුයි. අරහරි සෝන ්‍රහ්ණ. දාවත් මහපොලි පයිති අප නැති කෙනෙක් සෝන බ්‍රහ්ණ කියන්නේ මහපොලේ පයිත්තියලම නෑ අපි බුදුරජාණන් වහන්සේට අසනී පයච්චි වෙලාවේ ජීවක වෛද්‍යචාරිතුමා බිරේක බෙහෙතක් දෙනවා. එ විරේකය දෙන්නේෙ කයට පානය කරන්න නෙමෙයි මලක් තම ඉසිබින්ඩ දෙන්නේ ක්‍රමාණුකූලව බිසි නමවතාවක් උන්වතාවව සිම්භහම රේක වෙනවා. ජීවක වෛද්‍යවරයක් දන්නවා බිසි නම්වතාවක් විරේක වුණට පස්සේ උනවත්‍රපානය කරඩුවනෑ. උවත්‍රපානය කරම තවතාවක් විරේක වෙනවා එතිකට තිස් වතාවයි ඒ භාග්‍යතුන් වහන්සෙද දන්නවා ජීවක වෛ්‍යාචාරිවරයක් දන්නවා. හැබැයි මේ විරේකයෙන් පස්සේ ඉතාම සිව්ම් ආහාරයක් වලඳඩුවන ප්‍රනීත වූ සිවුම්මූ හාරයක් මේ වෙලා විධාන වේල්ලක් පූජා කරන්ඩ පෙරහැර වගේ. රජවරු සිටුවරු ඇමතිවරු නමුත් මුගලක් මහරාතන් වහන්සේ දන්නවා කොහොමූනත් මේ ආහාරය රළුයි. කොයි තරං ශ්‍රද්ධාාවෙන් අරගනාවත් රළුයි සව්ම් ආහාරයක් වල දැඩුවන්නේ. උන්වහන්සේ පාතරේ අරගෙන පි්ඩපාති වැඩියා පිින්්ඩ පාති වැඩියකො හටද සෝන සිටුවරයාගේ කෙදරට. උන්වහන්සර ධානය ලැබුණ. ර ටරු ච න න ලා පිරිල. ඒ අතරටಮ හන් වහන්ස පාතර අරගෙන විල්ල ති ල පතර වෘ කළ. ධන සලාව විතරක් නෙමෙයි ප්‍රදේශයම සුවඳින් වැහිලගිය. පාතරිති විච් දානවල සුවද. රජවරු සිටුවරු හැමෝම කල්පන කරන රහ න් වහන්ස ಭාගතු හන්සර දි ්‍ය ලೋකින් ද . ජවරු ගිහිල්್ලහනවා ස්වාමීන. කොහෙන්දෝ දාන්නේ දිවියලෝකෙන්ද නෑ මහරජ ඔබේ අතවැශයකුගේ. රජ්ජුරුවන් අතවැශයකගේ. මහරජ මේ සෝන සිටුවරයගේ ගෙදරින් ඔබේ රාජ්‍ය මෙ ඉන්න සෝන සිටිප්‍රය. රජ්ජුරුවන්ටවත් මෙහෙම දානයක් කවදාවත් මෙහෙම ආහාරයක් නෑ. එතකොට මේ සිටුවරු වලඳන ආහාරය හැටි රජරුවන්ට හිතුුණ ආහාරය මෙහෙම නං සෝන කොච්චර ලස්සන ඇත්ද බලන්ඩෝනෑ සෝන සිටුවරයා දකිින් ඩාසාාවක් ඇති වුණා පනිවිඩයක් කෙරයා එන්න කියන්ට සෝන සිටුවරයා ආවා සෝන සිටුවරයාගෙන අප යහලතියෙනවා පාද දෙකේ ලෝම පිරිලා එකන්න යටිපතුල්ලොල අපි කවදාවත් එහෙමයි දැකල නෑ. මේ ජීවිත කාලෙ මෙතෙක් මහපොලොවෙනම් පයතිලනෑ මේවාගේ බමුතුරුණු මත පයිතිබ්බ මිසක් මහපොේ පයිතිලනෑ. ඒ නිසා පාදවල ලෝමෑවිල්ලා. වලඳන ආහාරි කුඹරු වැඩ කරන්නෙත් සුවඳ පැංගයොදලා. ්රං සහ රිදී දැල්වලින් වහලා හත් අවුරුදුවක් තරන් ෝෂ්ඨාගාරවල සුවඳ පුරෝලා තැන්පත් කරලා. ඒකගෙදර බත් මුට්ටි දෙනකොට නගරේම සුවඳයි කල සඳහන්කරන සුවන් ඇල් හහාල් බත් තමයි හැමදාම හැමදාම වැලඳී. නමුත් මෙහෙෙන් ආරංචයනවා බුද්ධ කියන වචනය අයනං එන්නේ මාලිගාවටම බුදුන්දකින් දයනවා. භාගිතුන් වහන්ස දැකලා පැවිද්ධ තමයි ඉල්ලුවේ කොච්චර සැපවින්ද කෙනෙක්්ද කොච්චර සැප තිබ්බ කෙනෙක්ද. නමුත් ඒ සැප මේ වගලා වෙනස්කරලයින්නක් බෙදියයුත්තන්ට බෙදල එන්නන් එමොකේටවත් ජන රජදකින් ඩාපු ගමන් එළඟට බුදුන් දැක්ක භාගිතුන් වහසලක පැවිදිුණා පැවිදිලා රහත්තුවා සියලු සම්පත් අතහරලා සංසාරෙන් එතරටම වැඩියා. සෝන මහරාතන් වහන්සේ. පුදුම වීරයක් තිබුණේ යටිපතුලොලින් ලේනකං සක්මං කලා. ඉති මේ කාරණාවත් එහෙම මයි එමනම් බ්‍රාහ්මරතුමත් ඉතාමම සව්ුමැලි පාද තිබුණේ ශරීරයක්ත් එහෙමයි අවවෙන් පිච්චෙනවා පාාවහං මිරිවැඩින්නැති පාද ල්ලති ඇට හරයාමාව නමුත් ඒ සසිියල්ලා අතහරල දාලා ඒසිියල්ල බාගිතු නාසිර පූජ කළා. එයින් ලබාගත්ත ආනිසංසයයි මේ තියන්නේ මෙහෙම අතහරින්ඩ කොයි තරං දවුණු ූචිත්තයක් කොයි තරං දිියුණු ූචිත්තයක් අවශ වෙයිද. නේමනං ඒ කාරණාව මේ ජාතික කතා දෙකෙන්ට පැහැදිලි කරල තියෙනවා. ඊළඟට දානය නිර්ලෝබීව දම් පූජා කිරීම පිළිබඳව. සිීවිජාතක අති සුවිශේෂී කරුණුකාරණා රාශීයක්ක් සඳහන් වෙනවා නොමුත් මීට කලින් දේශනාව ක පි බොහම කෙටියෙන්ක්සි ජාතකය පිළිබඳව කරුණු සාකච්ඡා කරට යදුුණනා. මෙදේශනා මාලා විදි. මෙ ජාතක කතා සාහිත්‍යයේ තියෙන ප්‍රධාන ජාතික කතාාව වහා සමානුවෙන වෙශසන්තර ජාතක කතාවත් අපි සාකච්ඡා කරමින් මෙදාන පාරමිතාව පිළිබඳ සාකච්ඡාව ඉවර කරමු. අදර දර්ම. नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स